රුවන්සානයි කවනාවන්ත ගුණබර සත්පපුරුස පිංවත්න සේම සෙන්සුරාදා දිනකම අකණ්ඩවම සිදු කරන ධර්මසාකච්ඡා මාලාවී හැට තුංගන ධර්මසාකච්ඡාවයි අදත් නවිධයට ආරම්භ කරන්නේ. සමන්තා චක්්‍යවාලී සු අත්‍රාගච්ඡන්තු දීවතා සද්දම්මංමනිරාජසේ සුනන්තු සගගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්ත නමුතසේ භගිවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගිවිතු අරහතු සම්මා සම්බුද්ධසේ. අනාවන්ත ගුණබර සත්පුලස පින්වර්ත්නී අදත් රත්නපුර පදිංචි සුපංවට්‍රියාපාරික ජයිලාල් පේමසිංහ මැතුදුන් එම මැතිනේ ද දරවා නිර්මාණය කළ මිනිපුර අමාසාධි තපුවන ආරණ සේනාසනය සිට අපත් අපසේ සපරයකගේ පංාසාර පොඩි හාමුදුවත් මේ විදිට සම්බන්ධ වෙනවා. පිංවත්නී ඔබ අහලතියන පස්න අතරීම් පළවැනි පස්නය තමයි සාණය පින්වත් සාමින් වහන්සේ මානසන්න මොහොත අවසන් චුතිසිතට ජීවිතය හෝ වෙනත්්‍යයක් පිළිබඳව විදාශනාසිතිවිලි පහල වුවහොත් ඊළඟ පදසන්දිය කෙබදු එකක් වීද තිරුවන් සාණය කියලා සත්පුරස පංුවත්න විදසන අරමුණක්නේ ජීවිතය සහ නාමරූපාදී කියන්නේ නාමරූප විදාසනාදී ආරම්මණයක් මානසන්න වෙලාවීදී ඔය ඇත්තන්ගේ චිත්තසන්තතියේ පැවතුනොත් ඒ චිත්තවීති තිහේතුක වෙනවා එකට හේතුව අලෝභේ අදෝසය අමෝහය කෙන හතු තුනම යෙදෙන චිත්තවීති. තිහේතුක මානාසන්න චිත්තවීතයක් ඇතිවෙනවා කියන්නේ ඒ ඇත්තු මානම්මත්ත චුතියෙන් පස්ස ප්‍රතිසන්ධි විඥ්ානය පහළ වෙනකොට තිහේතුක පතිසන්දිි විඥානයක් ලබන කෙනෙක් වෙනවා. ඒ වනාට ධ්‍යාන ලැබීමක් වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි පිංවත්න මේ කෙන තාමත් කාමචවනයන්ගෙන් ඉන්න කෙනෙක්. ජව පුතක්ජනජවන කියලා නැත්තන් කාමගෝතය පුතක්ජන ගෝතය කියලා ගෝත දෙක්කට බෙදන්න පුළුවන්නේ එන් පුතක්ජන ගෝතයත් කාමගෝතයේ ඉන්න අය ඒක එගොඩිවෙන්නන ගෝත්‍රභූ ඥානයම් පස්සේ ගෝත්‍රභය හිටම් පස්සේ අර්පනාස්තිතවීතියක් ඇති කරගන්න ඕන. හැබැ මේකෙනගේ එහෙම ්‍යනරාභීතයක් නැහැ ඒ නිසා ෆිංවත්න මේ ඇත්තුූ මානිම්මත්ති නැවතත් උප්පත්තිය ලබන්නේ කාම භූමි වලේ යම්කි සිතැනකට. හැබැයි සතර අපාගත වෙන්නෙත් නැහැ. ඒකට හීතුව අලෝබයේ අදෝසය සමඟ අමෝහයක් යුද නොහින්ඩ. ඒකන මනුස්ස ලෝකෙ හරි දීව ලෝක හරි ගොල හරි වෙන්නේ හැබැ මේ ඇත්තු අන්ඩගොල බිහිරි මන්ද බුද්ධික වෙන්නෙත් නැහැ. මනුස්ස ලෝකෙරි දීව ලෝකෙ හරි ටක පතිසන්දයක් ලබනවා. පිංවත්නී තිිහේතුක ප්‍රතිසන්ධයක් ලැබුවාට පස්සේ ඒ ඇය කාමාදීෙන්විංව ගුඩක් දුරට හිතන්න පතන්නේ. ඒ විදාසනාවට අදාළව සිතුම් පැතුවන් තියෙන්නේ. මකද මානාසන්න වෙලාවීදී පිින්වුවත්න ඒ වගේ වටින අවස්ථාවක් තියෙනවානම්. ඒ ඇත්තු ඒ අනුව යහාපාත විදියට හිතන්න පතන්න පුරුදු වෙනවා. සෑම අතකීම මානාසන්න චිත්තවීතියද සමානවෙනව එහි විපාක වි්ඥානය. ඒකෙන් ප්‍රතිසන්දිිහිත. ඒ ප්‍රතිසන්දිහිතට හැමාතින්ම සමානවෙනවා පිින්වත්නී ඒ බවයේතියෙන බවාංග චිත්ත සන්තතිය. සෑම අතකීම පතිසන්දිහිතට සමාන වෙනවා. ඒක හින්දා කාම්භූමියේ හිතටියත්. ීව ඉන්නකොට විදාශනාවට බඩ චිත්ත සන්තතියක් තමයි ඒ ඇත්තූ පවත්තා ගනී ඇත්තන්ට ලැබෙන්නේ. අනිත්තයට වඩා විශේෂ නුවනක් විශේෂ ඥානයක්. විදාශනාමයේ ශක්තියක් ඒ ඇත්ත අග තියෙනවා. මඟ පල් ලබන්නට හේතු සම්පත්, ඒ පිංවතාට හෝ පින්වතියට අනිවාරයම ලැබෙනවා මේ වටිනා අවස්ථාව හින්ද. ඒනිසා පිංවර්ත්නි ඔය ඇත්තුූ ජීවිතය හුර පුරුදු කරගන්න. ඉස්කන්ද ධාතු ආයති ඉන්දියාදී තරම හඳුනාගන්න පුළුවන් විදියට විදස්සනාව නිරන්තරීම වඩන්න එය අප තියන්නේ නෑ කිසිදිනක උතුම් ප්‍රතිඵල වගට ලැබෙනවා. සත්පුරුස පිින්වත්නී ඊළඟ ට අහලතින පස්ස්නය තමයි අවසරය පින්වත් ස්වාමීින් වහන්සේ අද සමාජයේ සිටින ඇතම් ස්වාමින්න් වහන්සීලා. ජයන්තමන්ත ගුරුකම් වසේ කේන්ද්‍ර බැලීම ආදී එකීමකී නොකී නොයෙක් දෑ සිදුකරමින්. මුදල් උපයා ගැනීම සිදු කරගන්නවා. මෙවැනි දේ ස්වාමින් වහන්සේ නමකට කැපද. මෙමගින් සාමින් වවහන්සේ නමක් පාරාජිකාවීම සිදු වෙනවාද. මෙවැනිදේ අයත්වන්නේ මිත්‍යා දුස්තියටද පහදා දෙන්න ස්වාමීින් වහන්ස කියලා. සත්පුරුල්ස පිංවර්ත්නී බිස්සූන් වහන්සේ නමකට මෙවැනි දේවල් ගැල පෙන්හැන්. බිස්සන් අහසර මේවා නොක්කළ යුත්තුයි. යන්තමන්ත ගුරුකං වසේකේන්ද බැලීම් ආද නානාපකාර දීවල් කරපු පහුග කාල අද පත්තරවල දැන්න්නේ එහෙම දාළ කටවිතු කරපු අර රුවන්වැල්ලේ සෝභිත වෙදහාමුරුව දැගන්න හිරේනේද. දැක්කන කරපුතේ. බිස්සුන් වහන්සේලාට ඒව කිසිසේත්ම නොකළ යුතුයි නොව යුතුදේව. භාගවතුන් වහසේ පති සේප කළා. බිස්සවූන් වහන්සේ නමක තිවක් ඇැප නැහැ. බිස්සූන් වහන්සේ නමක් දෙහැමූ ලැබෙන සිව්පස්සයෙන් තමංග ජීවිතයේ පවත්වාගන්නට ඕනි. ඒ අරන්න පිංවුවත්නි ඔය ආකාරයට මුදල් හොයාගෙන කටයුතු කළ හම අන්තිමට පන්සල් පවුල් වෙනවා. පවුල් පන්සල් වෙලා මතකන කරපු හානි අද බොහෝ දෙ ශාසනීති කරන හානි පසු පස්සේ ඔය කානාවතියනවා. නිසා බිස්සුන් වහන්සේ එවැනි දේව නොකළ යුතුයි පිංවත්න සාමින් වහන්සේ පාඩාජිකාවිනවාදක ලැහුවොත් එයින් පාදාජිකාවේ නෙනෙ හැ. නමුත් ඒවා නොකළ යුතුයි ඇවැත්වලට අහුවෙනවා. බුදුරජාණන් වහන්සේ බව දේශනා කල තියෙනවා. මෙවැනිතේ අයත් වන්නේ මිත්‍ය දුෘස්තියට කියලා ඇහුවත් ඕපින්වර්තිී මෙච්චර කරම කරම පල විපාකදන විදිහ දැනගෙන තියෙද්දී. ඒ වටිනාමන්තරේ ක්‍රාත්මය කරන්න ඇතු අර මිත්‍ය දුෘස්තිය කිය්‍යාත්ම කරනකොට බලන්නක අපපූරුවට ඇතු අකුසර කරම ඇස් කරගන්න හැති. ඒවයිතිවෙන්නේ මිත්‍යා දුෘස්තියට වගේම තිරස්්චීන විද්‍යාාවලට යම්යමීම වැනි විද්‍යාවලී යම්යන්දේවල් කරන්න පුළුවන්ක ත තිබල ති නවා. හැබ බදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ පිංවත් මහන බමුණං විසින්. සදැහෙන් දුන්නු දානේවල් දලා මේකාලට වහිනවා මේ කාලෙට වහින්නෑ මේ කාලිත නියගේ මේකාලට සමුද්ධිමත්තිනා මේ කාට සමුද්ධිමත්තිෙන්නෑ, මේ කාලෙ රට කරදර වෙනවා, මේ කාලෙ රටට කරදර වෙන්න. මේ කාල ලිදහැදෙන මේ කාල ලිඩහැදින්න ආදීවිදිහට කියන්න නැහැ. එවගේ තිරස්්චීන විද්‍යා කරන්නහ. මුත්‍රාව ඒවාගේම සංඛ්‍යානය ඒවාගේම පිංගගණනාවේ කවස්සතර ලෝකායට ශාස්ත්‍රයේ මෙමගේ තිරස්චීන විද්‍යාවන් කරන්න හ. බිස්සූන් වහන්සේ දැහැම පයාගත් දහැමිතනයෙන් තමයිින් දහැමිස උපසයෙන් තමයි ජීවිතය පවත්වාගන්නේ. ඒ ලැබෙන දැහමිස උපසයෙන් සංගරත්නය අපූරුවට ජීවිතය පවත්වාගන්නව තිරස්චීන විද්‍යාවන් සිදුකරන්නේ නැහැ. ත්නී ඊළඟ තහලතිීන ප්‍රස්්නේ තමයි අති පූජනීය සාමන් වහන්සේ. විබංගා ප්‍රකණේ දැක්වෙන ධාතු දහට මොනවාද ඔබහන්සේට මඟපල් නිවන අවබෝධ වීවා. අබිධාම භාජනීය සුත්තන්ත භාජනීයන්ගේ සුත්තන්ත භාජනීය එන්නෙ මේ විදිහට. චක්කුදාාතු රූපදාාත චක්කු විඤඥානධාතු සෝතදාාත සදදාාත සෝත වි්ඥානධාතු ගානධාතු ගන්ධධාතු ය ගහන විඤ්ඥානධාතු. ජිවහාදාාතු රසදාාතු ජියවහා විඤ්ඥානධාතු, කායිධාතු, පොට්ට අබ්බධාතු කාය විඤ්ඥාන ධාතු, මනෝදාාතු දම්මදාාතු මනෝවිඤ්ඥානධාතු කියලා ඒ විදිහ ටැපං ර්ත්නේ ධාතු දහාට අපේ විබංගප්ප කනේ සඳහංවෙන්නේ ධාතු විභංගේ ඔය ඇත්තන්ටේ විස්ත්‍ර ලබාගන්න පුළුවන්. ඊරඟට අලතියන පස්නේ තෙරුවන්සානය බොහන්සේට. මාගේ දෙමවපියන් වැඩිය බුදුදහම පිළිබන් නොදනී, ඔවුන් දීවාල ජෝතසය පිළිබඳවම විශවාාස කරනවා. බුදුදහමේ කවුණු නිවන්දැකීම යනාදී කිසිදුකාවනක් ඔවුන් දන්නේ නැහැ. මාහටද නිවසේ බණඇසීම භාවනා කිරීමට ඔවුන්ගේ යම් භාතාවන් වෙනවා. ඔවුන්ට ධර්මය කියලා දෙන්න යනවිට කේන්ති යනවා. ඕවා කරකර ඉඳලා හරිියන්නේ නෑ අනුවෙන් පවසනවා. බන අසන විටදීඋනත් ප්‍රෞතිටිකක් බැලුවානම් නරකද කියයා අසනවා. හාමුදුරුවනේ මීහිතත්වීට මම කුමක්ද කරන්නේ. මා හට ධර්මයේ හැසිරීමට නොහැකි මේ ආකාරයට. වෙනදා වගේ මගේ එමවත් සමඟ සිටින. මා දැන් වෙනම ඉන්නම් බණභාවනා කිරීම නිසා. ඇගේ සිතේ දේශයක් හටගන්නවා. මම කුමක්ද කරන්නේ හාමුදුරුවනේ මවපියනුත් මෙයින් රැස්කරගන්නේ අකුසලයක්. ඔවුන්ට ධර්මය කියා දෙන්නත් බැහැ ඔබ වහන්සේට නිදුක් නිරූගී දීර්කාවස ලැබීවායි කියලා. කවුණාවන්ත ගුණබද සත්පුොරුස පින්වර් පින්වන්ත ඔබේ ආදනීයම පින්බර මෑණියන් වහන්සේ හිතන විදිහ පොඩ්ඩක් තීරුන් ගන්න. උතන ඔබට නොපෙනනු තව කතාවක් ඇති අනිවාර්යම ඇති. සමහරිවිට අම්මට හිතෙනව ඇති රත්තරම් පුතා බනහාල පැවිටිවේතුූ කියලා. අම්ම පුතා ශාසනයට පැවිි කරන් දෙයන්න කැමැත්තක් නැතුව ඇති. එහින්ද අම්මගේ හිතේ ඇති කව දැහැදවසක මාව රැක බලාගන්න ඉන්න ඔ ඇසටිගිහම්ම නැති බැරිවෙනකොට මට හයිහත්වය වෙන්න ඉන්න මගේ පුතා මේවිදිහත මහන වීවත් වූ කියලා. අම්ම ඔබට හුඟක් ආථදී ඇති බණදහම් කියලදීලා තිාධනීය මව්පියන්ගේ හිස් සකස් කරන්න. සමහලාට අම්මලට විලොකු වේදනාවක් දැන්න මති. ඔ බණදහම් අහමින් වෙනදාවගේ අම්මල තාතලත්යක හුරතර කරමින් ඉන් ඇතිකම ඒ වෙනස තරා ගන්න සමහලාට අමාඩු ඇති. මවුපියන්ගේ ගුණ ගැන බුදුදහමේ කියවන කානාාගන අම්මට කියල දෙන්න. බුදුදහමේ කියවන දේවල් අම්මාට ඇහෙන්න්න සලස්වන්න. අම්මා ගැඹුරුද්දහම් කානාවලට තාම යෝගකෙනෙක් නෙමෙයි වගේ. එනිසා මව්පියන්ට නිවන වගේ ගැඹුරු කානානෙමේ. මවපිය ගුණධරමසා ආයුවානාදිය ලැබීම්සා යහපත් කානාවලට අදාළ ඒ හිත්වලට ඔරොත්තු දෙන දහම් කවු්නු කියල දෙන්න. ධර්මයේ ගැන පැහැදීමක් ඇතිකරවන්න. තුනුරුවන් ගැන පැහැදීමක් ඇතිකරවන්න. බුදු දහමේ එකේ වන කානාගැන සද්ධාව නැතිවෙන්නට බලපාලතින හේතුමුණනවාදිකට පොට්ටක් හොල බලන්න. සමහරලාට සමහර බිස්සූ සමනවීසධාරීන්ගේ කියා කලාප හින්ද අම්මලට කලකිරීමක් ඇතිවෙලා දන්නේනිේ. ඉනිසා ඒවාහු ගැන හොවෙලා ඒවාට පිළි අයයොත්ලා විශ්වාසීනැත්තාම් විශස්වාසීකට නංවලා. යන්තමන්ත බලිතුවිල්ලාදී ඒ ලාමක බෝල්ද දේවල්ලලට වඩා කරමකරම පර සතතිමත් කර ගත් අහම යයින් ලැබෙන යහපත් ප්‍රතිඵරගැන අවබෝධය ලබා දුන්නනා යතත්වය මග හැලයාවි. ඒවාට පිරියං යොදන්න ඒවාගේම සද්ධහව ඇතිකරවන්න ඒ ආදරණීය මව්පියන්ගේ. ඊළඟට හලතියන පස්නේ පින්ංවර්ත්නිි සර පින්වත් කල්ල්‍යයානමිත්ත සාමින්න් වහන්සේ බුදු සාරණය කියයා පැවසීමෙන් අපට බුදුන්ගේ සාන ලැබෙනවාද නැතිනං එය අපවිසින් සොයාගත යුතුද පැහැදිලිකදින සාමින් වහන්ස කියලා. පිංවත්නී බුදු සාරණය කියයා පැවතීමෙන් අපට බුදුන්ගේ සාහන ලැබෙනවාද නැතිනං ඒ අපවිසින් සොයාගති යුද්ධ කියල ඇහුවොත් තුනුරුවන් සාරණ යායුත්ත තමම්මයි. ුද්ධරත්න්නේේ ගුණ දැනගෙන පැහැදීම ඇති කළ ගන්න ඕනේ. ධර්මරත්නයේ ගුණ දැනගෙන පැහැදීම ඇති කරගන්නට ඕනේ. තුනුරුවන් සානයන්න ඕනේ තමම්මයි. ඒක තව කෙනෙක් කිව්ව කියලා එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්න අන්‍යන්ට ඒ විදිහට කීමෙන්. බුදු සාරණය කියල කීමෙන්. එහෙම කියන කට්‍යයට වචී කරමයක් ඇති වෙනවා. කියන්නේ තිහිතුක ආරම්මණයක් අඥන්ට අහන්න සලස්වමින් වචී කර්මයක් කරගන්නවා. ඒක ආනිසංස ගොඩක් විසාලයි. එවගේම අහන කෙනාට හරි මාර්ගය පෙන්නන කලන මිතුරෙකුත් වෙනවා. භාගිවතුන් වහන්සේගේ සරණය පිහිටයි කියර කටයුතු කරනකොට පිින්ුවත්නී ඒ අහන ඇත්තන්ට හරි මාර්ගී භාගිවතුන් වහන්සේ ළඟ තියන මාර්ගයයක් ඔබ පෙන්නපු කෙනෙක් වෙනවා. ඒ කියන් ඔබ කල්්‍යාන මිත්තයෙක් බවට පත්වෙනවා කියන එක. එනිසා පිංවර්ත්නිි ඔය ඇත්තෝ විසින් බුදු සරණයි තුනුරුවන් සරණයි ආදී ඒවාකය ඉඩ ලැබෙන වෙලාවට භාවිතා කරානයක ඔබට ගුටා ප්‍රයෝජනවත් වෙනවා. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහලතියන ප්‍රස්්නේ. තෙරුවන් සානය පින්වා ස්මීන් වහන්සේ. සෝහන් වීමේදී සක්කාධීත්‍යය දුරුවී. මම මගේ මගේ ආත්මේ යන සංකල්පයන් සම්පූර්ණයම දුරුුවේද. නැත්නම් මගේ ආත්මය අත වෙනසද සක්කාදිීත්්ති හා තන්හාදිට්ටි මාන අතර ඇති සම්බන්ධයද පැහැදිලි කරන්න බොහෝම පින් කියලා. සත්පුරුස පිංවර්ත්නයේ මෙතනද? ඒ ඇත්තන්ගේ අවධානය යොමු කරන්න අත්තවාදූපදාානයට යම් කිසි කවුුණක්ගෙන සත්වයෝ අදහසක් වරදවාගන්න වානං ඒකට අපි වාද කියලන කියන්නේ. එතොට ඒගත්ත වාදේ දැඩිසේ අල්ලාගෙන තියෙනවනං ඒකට අපි වාදූපදාානය කියන කියන්නේ එතොට ආත්මේ ගැන කාරණාවක් දැඩරිසල්ලා ගන්නවාන ඒක අයිතිවෙන්නේ වත්තවාදූපදාානය කියනකරනේ අත්වා දූපධානය විසි ආකාරයක් වෙනවා. පංචස් කන්දේ ගැන දන් නැතිහින්දා සත්්‍යේ පුද්ගලයක් ආත්මයක් තියෙනවා කියලා නැති දෙයක් ගැන ඇතිකරගෙන් තියෙන විපදීතඒ දෘස්තිය අත්වා දූපදාානය වෙනවා මේකට පින්වදි විසි ආකාර සක්කාය දිට්ියයක් අයිති වෙන්නේ රූපයේ ආත්මය ඇතිේකක් විදියට දකිනවා ආත්මේ රූපයේ ඇති එකක් විදිහෙත් දකිනවා. රූපයේ ආත්මය කෙරේ පිහිටියයා කර දකිනවා. ආත් මේ රූපය කරේ පිහිටයා කර දකිනවා. වේදනාව ආත්මය විදිහෙත් දකිනවා. ආත්ම වේත්නාාව විදිහෙත් දකිනවා. වේත්නාව ආත්මයකෙරේ පිහිටියයා කළ දකිනවා. ආත් මේ වේදනාව කරේ පිහිටයා කර දකිනවා. සංඥාව ආත්මය විදිහෙත් දකිනවා ආත්මේ සංඥාාව විදිහෙත් දකිනවා. ආත්මේ සඥ්ඥාව ආත්මය කෙරේ පිහිටියයා කළ දකිනවා ආත්ම මේ සං්ඥාව කරේ පිහිටියා කළ දකිනවා. සංකාර ආත්මේ විදිහෙත් දකින ආත්මය සංකාර විදිහත් දකිනවා. සංකාර ආත්මයකෙරේ පිහිටියයා කළ දකිනවා, ආත්මේ සංකාර කරේ පිහිටියයා කළ දකිනවා. විඤ්ඥානයේ ආත්මේ විදිහෙත් දකිනවා ආත්මේ විඤ්ඥානයේ විදිහෙත් දකිනවා. විඥාය ආත්ම කෙරේ පිහිටියයා ක දකි ආත් මේ විඤ්ඥානය කරේ පිහිටියා කළ දකිනවා. මේ විදිහට පිංවර්ත්නි රූප වීත්නා සං්ඥා සංකාරර් වි්ඥාන කෙර කියන පංචස්කන්ධයමකව්ව ආකාරයට පිංවත්නි හතර ආකාරයකට වරදවා ගන්න සු දුෘෂ්තිය තමයි අත්තවා දූපදාන කළ අපි කියන්නේ. එතවට මෙතනදී ඔය ඇත්තු අහලතියන මේ පස්නයේදී පිංුවත්න මම මගේ ආත්මී විදියට සංකල්පය සම්පූර්ණීම දුරු වෙන්නලාං මේ අත්තවා දූපදානයෝ නැතිකර ගන්නට ඕනේ. සක්කාජිට්ටිය දුරු වෙන්නට ඕන. එදට මම මගේ ආත්මයකින් සංකල්පය පමණක් දුරු වෙනවදකෙල්. ඇහවුවොත් නෑ පිංවුවත්ී එත් එක්කේ එකට බැන්ලතියන අනෙකොත් අකුසල දනමත් නැතිවෙලා යනවා. සක්කාධිත්්‍ය අස්විමානය අතර වෙනස පැහැදිදිි ගන්න කෙලකි වූහම අස්නිමානයේ කියල කියන්නේ තමා සම්බන්ධයෙන් හටගන්න මානයට. රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දී මම කියල ඇතිවන පහළවන මානයට. පිංවඇත්නී තමන් ශේෂතයි කියල හිතන නිසා එ උපපමානයේ නවාකාරීකුත් ඇවෙනවා. මේ විදිහත ඒ කවුණ තේරුම්ගන්නට ඕනෑෑ. සත්පුරස පිංත්න දැ ඔය ඇත්තන්ට හැටතුම් වතාවක් ධර්මසාකච්ඡා පවත්තල තිය ෙනම් ඒ කියන අූරුවට ඔය ඇත්තන්ට සූත්‍ර විනේ අපි තරන අටුවාටිකා පරිවාර ගන්ත වලින් බියුත වනු දහම් කවනු මෙත්ම නැ කියන බරිතරම්. ඒ පරන සූත දීශනාටිකත් අටවා ධර්ම මේ පාන ධර්මසාකච්ඡා දී ස්නාටිකත් ඔයඇත් අහන්න පි අතින් දේශනාවන සූත දේශනාතිය නයවත්තහන්න. පටිස් සම්පාදාදී හැම ආකාරයකම දේශනාස්ස වනය කරන්න. එව ඇත්තන්ගේ මඟපල් ලබන ගමන්ට විසාර සක්තියක් වේ වී. පින්ුවත්නී ඊළඟට අහලතියන පස්නයේ තමයි පිින්වස්සාමින් වහන්ස. නිවාස සෑදීමේදී බාලන වාස්තු නැකත්වල ඇත්තක් තියෙනවාද. බෞද්ධයකන අප එවැනි අවස්ථාවර්දී වැඩ කටයුතු කරන ආකාදී ගෙන කවනාවෙන් පැහැදිදි කරදින සේක්වා ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා සත්පුරුස පිංවර්ත්නේ වර්තමානී වෙනකොට ඒව ගොඩාක් ඇතුල්ලෙලා තියෙනවා. හැබැ අතීතීතිත් ඒව තිබිල තියෙනවා. ඒක නිසා නිවාසාදිය සකස්කරනකොට ඒවගේ දේවල් බැලීමේ වරදක් නැහැ එවුනාට පිංවර්නිි ඒවා සාරණයන්න නම් හොඳ නැහැ. ඒවා සාරණයන්න එ පාවය ඇත්තු. තුනරුවන් විතරක්ම සරණයන්නට ඔබ කටයුතු කරගන්නට ඕනේ. බෞද්ධයන් මේ වගේ වෙලාවට කොහොමද කටයුතු කරන්න ඕනෙ කියලා බැලුවොත් පින්ුවත්නි ධර්මානකූලව ඔය ඇත්තටයුතු කරනකොට මුලින්ම සේ සමාදාන් වෙන්න. ඒවාගේ පිරිස් සච්්‍යායනා කරන්න දෙවියන්ට පින් දෙන්න ඥාතීන්ට පින් දෙන්න. පුුණ්‍යවන්තයු ඔය වගේ වෙලාවට පිංවර්ත්නී කරම කරම්ඵල විශ්වාසකරගෙන් ධර්මය හැසලෙමින් ඒ අවස්ස කරන නිවසේ ඉදිකිරීම මාදී කටිතු පටන් ගන්නකොට අපූරුවට දන්නයේ භාභෝග සම්පත් කීතියාදීමේ දේවාසය අල්ලම ඔය ඇත්තන්ට ලැබේවි. දියුණෙන් දියුණෝට පත්තේවි තමන්ගේ නාමරෝපි ස්කඳ ධාතුවායත්නී ඉන්ද්‍රියන්ගේ පැවැත්ම සිද්ධ කරන ඒ කුසල යංගින් ඔබේ ඒ අලුත්නි වහනයේ කටයුතු හෝ ජීවිතයේ අලුත් කානාව පටන් ගැනීම වටාස් සුදුසුේ. ධර්මී හැසිරමින් ධර්මයම පටන්ගන්න. සත්පුරුස පිංවත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි තෙරුවන් සණය පිින්වස් සාමින් වහන්සේ. මම මේී දැකපු දෙයක් ගැන ප්‍රශ්නයක් මතු වුණා. ඒක සඳහන් වුණේ මළගේ ඥාතීන්ට දෙන කැපදානේ නැත්තම් ඥාති බලිය, ඒකේ සඳහන්වෙනවා අධික බඩගින්න නිසා. පින්ගැනීමට පැමිණීමට නොහැකි නිසා. මුලින්ම කැපදානයක්දී මළගේ ඥාතිීන්ගේ කුසගින්න අඩු කළ යුතු බවත්. මට ඇති ගැටලුව පි මේ පිළිබඳව අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා ක්‍රතිවේද. එසේ නම් ඒ පිළිබඳව පහදා දෙනසේක්වා ඔබහන්සේට නිදුක් නිරෝගී සුවේ පාතනා කරනවා කියලා. ුදුරජාණන් වහන්සේ පිින්වරත්න පින් අනමෝදන් කිරීම ගැනෑ දේශනා කළේ. නැත්තං අර අධික බඩගන්න නැතිකරගන්න කෙල ඥාතීන්ට කන්න දෙන්න කියෙලා එහිම දේශනා කළනෑ මොකද අපිකම උටකන්නත් බැහැ. කන්න පුළුව අංගත් තිවා කලාතුරකින් නමුත් පින්වුවතිින් බෞද්තරයා කමුණුල්සේන්ට ඉත්නතිය හර පානාධීතම හරියන අපි අනමෝ දංකන පිනෙන්ගවූ යපෙනවා. ලංකාව සහර පැතිවල්නම් කෙනෙක් මැවුුණට පස්සේ ඔවු ගොඩා කැමැත්තිෙන් හිටියයි කියලා. අක්ක බෝත දෙයක් එහෙම ගෙනල් අතියල ප්‍රේතකොටුවක් හෙමතියෙනවන. ඒක් හොගක් කලාට හත්තවසි ධර්ම දේශනාවට සමගාමිව කරන්න. අරක්කු බෝතලයේ නම් පැඩිය පී නැතියන්න ඒකට කීපරිනෙක් ඇහගහ ගෙනත්තින්නවා. දේශනා වන්නාට පස්සේ කෑම පිින් ආති බඩ බෝතලය නම් මතතුරුදහංගෙනවා. ඒවාගේ දීවල් නම් පිංවත්න ගොඩක් සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් අපිට දේශනා කළේ ඥාතීන්ට පින් අනමෝදන් කරන්න කියලා. මේගේ ඥාතියන්ට කැපදානයක් නැතන් ඥාති බලියක් කියලා එහෙම එකක් නෙමේ පින්ුවති දෙන්න ඕන කරන්නේ පින් අනමෝදන් කිරීමක් පින් අනමෝදන් කළහම ඒ ඇත්තන්ගේ පාලෝ ජීවිතය සැපූ අත්තෙනවස්සූ උපත්වෙනවා අර කෑමකක් තිබ්බ ක යාල කන්න හ බෝතලයේ තිබ්බහම ඒ නං අූරුවට ඒ තවන කොළ පිරිස්සයම හිමීතයක අතුරෝදහන් කරාදේ. ඊළඟ පස්්නේ තමයි පින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේට තෙරුවන්සානයි. ස්වාමීන් වහන්ස පින්පොතා සකසාගන්නා ආකාරය පැහැදිලි කරලා දෙන්න. අප එදියදා රකින සීලයෙන් එහි සටහන් කළ යුතුද. සීලයත් එහි සටහන් කළ යුද්ධ. පින්පොතා සැකසීමේදී ආදීනව පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවනේ. වද හාමුදුරුවනේ ගෙදර මදුරුවන්ට විසවායු පැතිරෙන කුඩා උපකාන තියෙනවා. ඒවායින් මදුරුවන්ට හානියක් වෙන්නේ නැහැ. යනුවෙන් ඇතමම් පවසනවා. නමුත් හාමුදුරුවනේ එයින් පිටවෙන්නේ විසක් නම්. අපට ඒස් පාපයක් නේද. හාමුදුරුවනයේ මේ පිළි බඳව පැහැදිලි කරලා දෙන්න කියලා. ඔබහන්සේට මේ ආත්මම උතුම්. අහත් පලයම සාක්සාත් වීවායක ල අපිටත්ආසිරවාද කරනවා සත්පුලුස පිංවත්න ඔය එතු පින් දැන්වර්තමානම් පින්පොත් මලදී ගන්නක් තියෙනවා එහම නැත්න යම්කසි ලියන් පොතාක් ගන්න ඒ පින්පොතකල සකස් කරගන්න ඊට පැස ඇත්තු කරන හැම පින්කමක් මේක ලියන්න සමාදංවන ඒවත් ලියන්න ඔයඇත්තො දන්ද නේවත් ලියන්න භාවනාව වඩන ඒවත් ලියන්න ඒවාගේම කුදු මහත් හැම පින්කමක්ම ඔය ඇත්තො පින්වර්නී පින්පොතේ ලියන ඉඩ ලබෙන හැම එලාම පින් පොත කියවන්න ඒවාගේම ගෙදර මදුරුවන්ට දෙිසවාව පැතිවෙන කුඩා උපකාන තියෙනවා ඒවායි මදුරුවන්ට හානියක් වෙන්නේ නැහැ ඒ විදිහට සමහරුන් කියනවානංගෙව භාවිතා කරන්න කියලා පින්වුවත්නී ඔහුන්ගේ අකුසලය ඔබ සමාදං වෙන්න එපා. විස විසමයි ඔය ඇත්තො හැකිතා කවුනාවේ මෛතීයෙන් පිවුණු චිත්ත සන්තතියක් ඇතුව කටයුතු කරන්නට වග බලාගන්නට ඕනේ දර මේ හැසිලෙන්න දෙහැමෝ කටයුතු කරන්න කොයි හොදකවත් පින්වුවත්නී අකුසල කරමය ඔබට රස් කරගන්නට එපා පවත්න ඊළඟට හල තියෙන පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමන් වහන්ස දේසේ යටපත් කරන්න හැදුවත් එය මතු වෙනවා ද පංවත්න එක නැවතත් අවසරෑ පින්වත් සාමන් වහන්ස දේශේ යටපත් කරන්න හැදුවත් ඒ මතු වෙනවා රාගයත් එසීමයි. ඒ අටපත් කරන්නේ කෙසේද පහදා දෙන සේක්වා. අවසරඇ තෙඩුවන්සානෑ පින්වස් සාමින් වහස කියලා. සත්පුරුස පිින්වර්ත්නී. දේසේ රාගයේ ආදිය නැවත් නැමති යටටපත්වෙනවා නම් අපූරුවට අනාගත සසරේදී ඔබට නරකපතිඵල හොඳට දැස්සේවි. ඔයත්තු දේශේ යටපත් කරගන්න නම් මෛත්‍යයේ උපදවාගන්න. රාගයේ යටටපත් කරගන්න නම් අසුබේ උපදවාගන්න. ද ධර්ම බලධර්ම ආදිය දියුණු තිියුණු කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ විදිහට පින්වුවත්නි කටයුතු කරන ඔබ චිත්ත සන්තතිය තුළ පංච ඉන්දය ධර්මයෝ පංච බලධර්මයෝ වැඩන ආකාරයට ධර්මී හැසේමින් කටයුතු කරගන්නට ඕනේ. සත්පුරුස පින්ංවුවත්ී ඊරඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්ව ස්මන් වහන්සේ සංගබේදය යනු කුමත්ද සංගබේදය ගිහිියෙක් අතින් විය හැකිද. අපකිරේ මහත් අනුකම්පාවෙන් පහදාදන සේක්වා අපේ ලොකුසාමින් වහන්සේ ඇතුළු ආද මහා සංඝරත්නයට මාගේ නමස්කාරී වීවා කියලා. සත්පුරුස පිංවත්න සගපේදයේ ගුඩක් බයානක කාරණාවක්. සංගබේදී අතිසීම භයනකයි. ගී ඇත්තන්ට සංගබේදය කරගන්න බැලවුණාට සංගබේදයට සම්මාතයං වෙලා ගොඩ පාප කරම කර ගන්න පුළුවන්. ගේකතින් සංගබේදය වෙනවදකෙල ඇහුව සංගබේදය කරන්න පුළුවන් වෙන්න සංඝරාත්නය අතින්. එතනදි පිංවත්නි සංගබේදී ගැන අපේ උපාලී මහරාතන් වහන්ස බුදුරජාණන් වහන්සේ ගැන ඇහුගෙන් ඇහුවාම භාගවතුන් වහන්සේ මෙිහෙම දේශනා කළා. සංගබේදෝ සංගබේදේතු බන්තේ උච්චති කිත්තානුවතානුකෝ බන්තේ සංගෝ බින්නෝ හෝතීති. ඒ අප ඒ අපේ උපාලී මහරාතන් වහන්සේ. භාගිවතුන් වහන්සේ මේ සංගබේදය සංගබේදය කියලා කියනවා. කොපමනකින් භාගිවතුන් වහන්සේ සංගභේතය වෙනවද. අදම්මෝ දම්මෝතිදී පෙන්ති අධර්මය ධර්මය බව දක්වනවා. අදම්මෝත දීපෙන්ති ධර්මය අධර්මය විදිහට පෙන්නනවා අවිනයන් විනයෝත දී පෙන්ති අවිනේ විනේ විදිහයට පෙන්නනවා විනයන් අවිනෝති දී පෙන්ති විනය අවිනේ විදිහට පෙන්නනවා අභාසිතන් අලපිතන් තථගතයන බාසිතන් ලපිතන් තතාගතෝති දී පෙන්ති බුදුරජාණන් වහන්සේ විසින් දේශනාක නොකරපු දෙයක් දේශනා කලා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ විසින් පිංවත්නි නොවැඩල්ලදද වැඩුව කියල සමහරුම් කියනවා. අනාචින්නන් තතාගත අනාචින්නන් තතාගතෝති. ආචින්නන් තතාගතව ආචින්නන් තතාගතවයට දීපෙන්ති බුදුජාණන් වහන්සේ විසින් ප්‍රගුණ කරන ලද්ද ප්‍රගුණ නොකරන ලද්දක් කියලා කියනවා. ඒවාගේම අප්ඥත්තන් තථගතයන පන්්‍යත්තන් තථගතේ නාට දීපෙන්ති බුදුරජාණන් වහන්සේ විසි නොපෝන ලද්ද පැනවූවක් විදිට පැනවූ ලද්ද නොපැනවූුවක් විදිහයට මොදී විදිහට පින්වුව එහම සමහරුන් කියනවා. ඒවාගේ දීවල් කරාද ඒවගේ සංගබේදය නිර්මාණය වෙනවා. සංගබේදය පිංුවත්න අතිසීම භයානක කාරණාවක්. ඒක මානම්මත්තේ කෙලින්මම ආනන්තඩ පාපකරමයක් හින්ද තමන්ව දුගතිය හෙල්න කානාවකුත් වෙනවා. ඒ කාන්තේම දුගතියට තල්ලු කරනවා සංග බේධාදී අකුසල කරම කර ගත්තාම. ඇත්තු ඒ සංගරාත්නය කෙටවීමේ කොටස්කරුවන් වන්නට එපා කිසිම හේතුවක් මත ඒ විදිහත පිංගුවත්න ඒ කවුන දැනගන්නට ඕනෑ සජීවී ධරම සාකච්ඡාාවරය හැට තුන්ව සාකච්චාාව. ඔය ඇත්තු ධර්මීෙන් බොහෝ පියෝජන් ලබාගෙන ඇති. ඔබඔෝයි වටිනා මනුස ජීවිත අපතියන්නතින්න එපා උතුම් පජපලගන්න. රහතන් වහන්සේ නමක්කෝ රහත්තෙන නි වහසනමක් එන්න. ඊළමට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරයි කවුණාවන්ත පින්වන්ද සාමීන් වහන්සේ. මිනිස්සුන් සම්මූහ වසයෙන් එකවර එකම හේතුව නිසා මානයට පත්තන අවස්ථා බොහෝ ඇත. සුනාමි. බෝම්භ පිපිරීම්වැනි අවස්ථා උදහන ලෙස දැක්විය හැක. මේ අනුව එකම හේතව නිසා මිනිසුන් සමූහවසේ මානයට පත්වන්නේ ඔවුන්ගේ සමාන කරම විපාක නිසාද. අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා අපේ පින්වත් සාමීන් වහන්සේට උතුම් අර්හත්වේම සාක්සාත්වීවා. පිිති භාගිවතුන් වහන්සේ භානස් නොවරි ස්පත්න මිගදායේදී මංගල දම් සපතුන් සූතිය දේශනාකරද්දත්. ඒවාගේම තවත් තැන්වල්දි භාගිවතුන් වහන්සේ උතුම් සීසත්ධර්මයන් දේශනා කරනකොටේ ධර්මස්ස වනය කරලා විසිදා හතලිස්ථහා ලක්ෂ ගනාා මනුස්ස දීව ්‍රහ්මාදී පිරිස් මග පල්ලැබවා. ඒවගේ පින්ුවත්නිි ඒක මනී පැත්තත් ගන්න ඕනේ. අඩ මඟපල් ලැබේ පෙරෙහේතු සම්පය සත්‍ය මත්ත තිබ්බහි ඇත්තෝ. හැබැයි සමරුන්ට එහෙම බෑ සමහරුවන් පිින්වත්නි ලෙදරූගවලට මුණ දෙනව ඒවාගේීම මානයට පත්වෙනවා සාමුහිකර්මානයට පත්වෙන බෝභ පිපිදී වගේ අවස්ථාවදි විනාශවෙලා යනවා. එතකොට මේ වගේ ඒවට ඒ ඒ ඇත්තන්ගේ සමානකරපු බලපානවා හරියට විඩූඩවය කුමාරය කතාය වගේ ඒඒ අය කලින් භවවල කරගෙන් තියෙන සමානර සමාන වගේ කරම මේකට බලපානවා. වෙනත්කාන මේකින් විප්‍රද්නසත්වීන්ට ඒ ජාතයේ හැතියට ජීවර්තයෙන්න්න පුළුවන්තරම් කාලයක් ජීවත්ත ඉන්න දෙන්නේ නැතුව ජීවිතයේ නසන කරම පින්ගෝද උපගාතය කර්ම කියලා අපි හඳුඋන්නවන්නේ. උපජේද කරම කියලා අපි කියන්නෙත් මෙ මේ උපගාතය කරමවලටම නමක්. ඒආද විදිහට සාමෝහිකමානයට පත්වන් වලට පිංවත්නීමේ උපගාතය කරමත් බලපානවා ඒවාගේ අබර්තමානයේ සිද්ධ වන්දී වලිහින්ද අතීතයේ දුරුවල අකුස ධර්ම පවා මතුවෙලා ඒ ඇත්තන්ගේ ජීවිතවලට හානි පැමිණිවීමම් ආදී කවුණු පවා සිද්ධ වෙනවා. නිසා ඇනුව නැති පින්වතුම් පිින්වත්නී ධර්මීමම හැසිරෙන්න්නට ඕනෙ කිසිම හේතුවක් මත අධර්මය හැසිරෙන්න්නට හොඳ නැහැ. සත්පුරුස පිංුවත්ී ඊළඟට හලතිීන ප්‍රශ්නේ අවසරය ස්සාමින් වහන්සේ. කාම රූප ලෝකවල සිටින අය, තම පංචස්කන්දේ මමය මගේ මගේ ආත්මීයයි දුෘෂ්ටිකෙන ජරාාව්‍යාදිීවි. විපයෝග අපේ සම්පයෝගාදී දුකට පත්වේ. එසේනම් පංචස්කන්ධයක් රහිත අරූප තලවල සිටින අය කුමක්ද මම මගේ මගේ ආත්මය විදිහට ගන්නේ. ඔවුන් කුමකින් දුකට පත්වේ ද ඔබහන්සේට සූපත්ත්‍රීවා කියලා. සත්පුරුස පිංවත්න අරූපී බවල සත්වයින්ගේ ප පංවත්න රූපය ඇරෙන් අනිත්තැන් සම්බන්ධව තියෙනවා. ඒ ඇත්තු නාමස්කන්දය උපාධානය කරගන්නවා එ නාමස්කන්දයේ තියෙන ස්වභවි ඒ ඇත්තු උපාධානමිදල තිලක්ෂනේටත් නංවනවා. වේදනාව ආත්මය වසයෙන් දැකීම ආත්මේ වීතනා වසයෙන් දකීම ේදනාව ආත්ම කරේ පිහිටියයා කළ දැකීම ආත්ම වීතනාව කරේ පිහිටියා කළ දැකීම සංඥාව ආත් මේ විදිහ දැකීම ආත්ම සංඥාව විදිහ දැකීම සං්ඥාව ආත් මේ කෙරේ පිටියා කළ දැකීම ආත් මේ සංඥාව කරේ පීහිටියයා කළ දැකීම සංකාර ආත්මය වශයෙන් දැකීම ආත්ම සංකාර වශයෙන් දැකීම සංකාරා ආත්මය කරේ පී තියා කළ දැකීම, ආත්මය සංකාර කරේ පිහි තියා කළ දැකීම. විඥ්ඥානයේ ආත්මය විදිහත් දැකීම, ආත්ම විඤ්ඥානයේ විදිහ දැකීම, ආත්මේ විඤ්ඥානය කරේපීහි තියාකළ දැකීම, විඤ්ඥානයේ ආත්මය කරේ පිහි තියා කළ දැකීම. මෙන මේ විදිට පිංවර්ත්ම අරූපී බ්‍රහ්මලෝකොවලද වුන්නත් එවැනි දෘස්ති ඇතිවෙනවා. එනිසා, අරූප තලවල සිටට සත්වීන්ට මමේ මගේ කියන හැඟීම නොුවඩුවම ලැබෙනවා මිනි වගේ දුෂ්ටි ස්වභාවයක් නිසා සත්පුරස පංවුවත්න ඟට හලතියෙන ප්‍රස්නේ තමයි අවසරයි පිංවත් කල්්‍යයානමිත්ත සාමීින් වහන්ස කවනාවෙන් පහදාජන මැනවි ඥත්ති චතුෘත්තකම්ම විනේ කරමේ ඉටුකන සාමීින් වහන්සේලා පාරාජිකාවී ඇත්නම් කුමක්කේද. ෆිංවත්නේ තල්ගහි පුල්ගහි කළටුව අරටුව කඩාවැටලා තිබ්බනං ඔයයා ඇත්තන්ට පුළුවන්ද අනාගත තල්ගා පුොල්ගා කහිටවන්න ඒකින්. හොඳ බීජයක්ගන්න ල්ගාක පොල්ගහක අරටු කඩය වැටල තියෙනවන ආපනව දල්ලෑමක් නෑනේ අන්න ඒවගේ තමයි පින්වත්නී නති චතුත්තකම්ම විනේ කරමයටසාභාගුණ සාමින් වහන්සේලා පාරාජික හතයට පත්තරා තියෙනවා නම් ඒ සාමින්න් වහන්සේලා අතිංකන උපසම්පදාවත් පිහිටන්නේත් නැති බව දැනගන්නට ඕනයේ. ශාසනය නගතු ගොඩාක් අනතුරදාය කඩියකට වැටලතියනවා. අනතුරදාය කඩියාතර උපසම්පදාවත් ලොකු පස්්නයක් කෙළවා. ඊළඟට ඔයත්තු හලතියන පස්නේ තමයි තෙරුවන් සානය පින්ව සාමන් වහන්සේට. යම් අයකුට හෝ රෝගී පුද්ග ලියකුට. සූපර්තේවා ඉක්මන්සුව ලැබේවා යනුවෙන් නිවැදිව පාර්තනා කරන ආකාරය තිිපිටිකේ තුළ දැක්වෙන්නේ කෙසේද. එසේ ආනිසංස පිළිබඳව පහතා දෙන සේක්වා පිංවත්සා මින්වහන්සේට නිදුක් නිරෝගීසුව ලැබේවා කියලා. පිංවත්න සුකී හෝතු කියල තම බහුතරයක් ඇන්ගල අපිටෙන්නේ. දැන් එක තැනක සඳහන්ගනවා. සක්කෝබන්තයේ දීවානමින් දෝ සාමාච්චෝ. සපරි ජනෝ භගවතෝ පාදී සිරස වන්දතීති සුකීහෝතු පංචසික. දීවානමින් දෝ සාමාච්චෝ සපරි ජනූසුක කාමායි දවා මනුස්සා අසුරානාගා ගන්දක්්බා ඒ පිචංජයේ යන්ති පුතුකායාත කියලා. සත්පුරුස පිංවත්නී එක තේරුම තමයි සාමීනී දිවලෝක හයේ තමන්ගේ හිතවත් පිරිවරාත්තෙක්ක මිනිසුන් ඇසුරු කරමින් කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පාදයම් මත වන්දනා කරන්න මේ විලාවේදී රැතුමා සෝපත් දේවා කියලා පවත්ති පංචසිකය ඒ සුහෝ දෙයන් සහිත වෝ සක්දවු රජ සූපත්තේවා කියලා කියනවා. සුකී හෝතු ත්‍රිපිටකේ තුළ පින්ුවත්න බෞතරයක්ම සඳහන් වෙන්නේ. සුකී හෝතු විදිහට සූපත්වේවා කියලා. එනිසා ඔය ඇත්තො කවු හෝ මුණ ගැහුණහම ඔවුන්ට සුවපත්තේවා කියලා කියන්න ඒ කිසි වර්දක් නෑ ඔවුන්ට විදිහට ආසිදවාද කරන්න. බේ හදවත් කවුනාමයිතයෙන් පුරවාගන්න මියග ඥාතීනට ඒ විදිහට පිංවර්ත්නිි පුුණ්්‍ය අනමෝත්නා කරන්න මිය ගියයට ජීවත්තිඉන්න ඇත්තන්ට ඔය ඇතු අපූරුට ආසිර්වාදකන්න නිදුක් නිරෝගී දීර්කරස් ලබන්න ඔය ඇත්තන්ට වචී කරමයක් බවට පත්වෙනවා. ෆිංවත්නී ඊළඟට හරතියන පස්නේ තමයි තෙදුවන් සනෑ ෆිංවස් සාමන් වහන්සේට. ය අයකුට හෝ රෝගී පුද්ග ලියකුට සූපත්තිීවා අර පස්නමයි පින්වත්නේ ඊළඟ ටහලතියෙන ප්‍රනේ තමයි පින්වා සාමින්හන්සට නමස්කාරවීවා සංඥාව යනු ආයතන මගින් හඳුනාගන්නා රූපද නැතිනම් සැපදුක උපේක්ෂාවසයෙන් හඳුනාගැනීමද ස්පාසයේ හඳුනා ගැනීමද. චේතනාව හඳුනා ගැනීමක් තිබේද. කර්මය රැස්සීම වලක්කන ආකාරයට චේතනාව හැසිරවී හැකිද තෙරුවන් සැනෑ බොහෝම පින් කියලා. පංවර්ත්න සං්ඥාව කියන්න ආයතන මගින් හඳුනාගන්නා රූපේදි කියෙල ඇහවොත් සං්ඥාව කියන්නේ අරමුණේ ආකාරය ගන්නා ස්භාාවයට නමක්. ඒ දේ අනික්දේවල් වලින්වෙෙන් කරලා හඳුනාගන්නට උපකාරවන විශේෂ ආකාරයක් හැම දේකම තියෙනවා. අරමුණ ගැනී විදිට සිතක් හටක ඇද්දි ඒ සිත සමඟ අරමුණේ ආකාරය ගන්නා සං්ඥාචර්සකයා හැමමහෝතකම තියෙනවා. ඒ සංඥා කලින් ඇතුුණු සං්ඥා අනුව ඒදේ හැඳන ගැනීමක් මතුට හැඳින ගැනීමට සලකුණ කිරීමක් වෙනවා. අරමුණේ ආකාරය ගැනීම හැදිනීමක් වනිහින් ද බොහෝ පොත්තල අරමුණු හැඳිනගන්න ආස්වභාවේ සංඥාව කර තම හඳුන්වන්නේ. සඥාව ගැන ඒ විදිහට තේරුන් ගන්න සැපදුක උපේක්ෂාවස්සයෙන් හඳුනා ගැනීම දෙකෙ ෙහො අර කිව්ව විදිහටය සංඥාාව ගෙන තේරුම් ගන්න ඕන වගේ පිංවර්ත්නි කර්මේ වලක්වන ආකාර චීතනාව හැසවිය හැකිද කියල ඇහු හම පිංවර්ත්නි ඔය ඇත්තු කරම රැස්සීම වලක්වන ආකාරයට චීතනාව හැසර විය හැකිද කර්ම රැස්සන ආකාරයට වලක්වා ගන්න චීතනාව හසුරුවන්ද නම් ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙන්නේ ඒ ජවාං චිත්තවීදී නැත්වයිඉන්න පුළුවන් අවස්ථාවක දේක නිරෝධ සමාපතිය සම්වත් නහම. නිරෝධ සමාපතිය සම්වධයෙන් අනාආගාමී වෙන්න පාය. නැත්ත රහත් වෙන්න වෙනවා. අස්ට සමාපත්තිය උපදවාගන්න වෙනවා. ඒ අරන්න අනිත් හැම වෙලාවකම් පින්වර්ණි ජවන චිත්තයක්න් ඇති වෙනවා ඒකින් නතර වෙන්නට පුළුවන්කමක් නැහැ කර්මයේ රැස්සීම වලක්කන ආකාරයට චේතනාව හැසරවිය හැකි දෙ කියෙල ඇහුවත්. පිංවත් භාවනාදී කටයේතු සිද්ද කලා ජවන චේත්නා ඇතිවෙනවා කුසලාුරම නතර කරන්නට එහෙම පුළුවන්කමක් නැහැ. පංවත්න ඒවා අනිවාාරයම ඔය ඇත්තං රැස්කරපියවා. ඔව නාම රූප ධර්මට පත්ති ධර්ම වෙනවා. එ නතර කරන්න ගියවත් මේ පත්ති ධර්ම වැඩ පිළිවෙලට පංවත්නී පැවැත්ම නැතිවෙනවා එහම නතර කරනව නම් මඟ පල් ලබා කෙලිසුන් ලසා රහතන් වහන්සේ නමක් බවටම පත් වෙන්න වෙනවා. පිංවත්න දැන්දෙන් ඔය ඇත්තන්ට ඉතාම සුවිසීසී දහම්කාවනු ගොඩක් අහන ලැබෙනවා. සසදී අසරනම ගසාගෙන යන උබ සසර්දුකින් අතමිඳන්නට දහම් කවනු දැනුවත්වෙෙන්න්නට ඕනේ. හලයන ප්‍රස්නහතර ඊළඟ පස්සනයේ තමයි අපේ ගෞරවනීය ස්වාමින් වහස තෙරුවන්සාණය කියලා ආටානාටය සූතය එන සුමන කියන නමතියන යක්ෂ සේනාධිපතිහා සුමල සමන්න්නමින් බෞද්ධයන්වසින් වන්දනාමානකන දෙවියන් එක අයෙකුද නැතිනම් දෙදෙනෙකුද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සාණය කියලා සත්පුරුස පිර්න එතන ආටානාටය සූතයන සුම ස සුමන කියන නමින් එන යක්ෂ සේනාධිපත්තුමා අපේ ලංකාවේ සුමන් සමන් දෙවන්ද කියෙ හුව නෑ පිංවර්ත්නක වැරදිී. පෙනත්තික් කෙනෙක්. එතකොට සුමන සමන් දෙවියන් විදිහට අපේ සඳහංවන අපේ දෙවම් පින්වන සූහන් මාර්ගයට පත්වුණු උත්තමයණන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කලාට පස තම ඒ දෙවියම් මුණ ගැහුණේ. ආථානටය සූතිය කියීවන සුමන කියන යක්ෂ සේනාධිපත්තුමාත් අපේසුම සමන්දිවියොත් එක්ක නෙක්නෙමි දෙදිනෙක් බව තේරුම්ගන්නට ඕන. එක සඳහන් වෙනමනේ ගෝපාලෝ සුප්ප, රෝදෝච, හිර්ණෙත්තිී චමන්දියෝ. පංචාල ච්ඩු ආලවකු පච්චන්ලෝ සුමනෝසුමකෝ දතිමකෝ. මනිමාණි චරෝදීපු අතුෝ සේරිර්සකෝ සහ. ගෝපාල සුපරෝධ හිරිනෙත්ති මන්දිය පංචාලචන්්ඩ ආලවක පරජන්‍ය සුමන සුමක දතිමුක මනිමානිය චරය දීර්ගය සේරිර්සකය කෙනමින්නමින්න මේ වගේ නම්වලින් හඳුන්වන, ඒ යක්ෂ සේනාධිපතිවේශ යක්ෂ සේනාධිපති පිරිසයි අපිරිසුමන් සමාන්ධීව රාජෝතමයාණන් වහන්සේ පිංවර්ත්න ආරිභූමියයට සම්පාප්ත වුණු ඒ උත්තමයාණන් වහන්සේ නමක්ම දිතිනා තිරෙනෙක්. පිංවත්නී ඊළඟ ටහලතියෙන පශ්නේ තමයි තිරුවන් සානය ස්වාමීන් වහන්සේ. මගේ ගැටලුව බෞද්ධයෙකු නම් බෞද්ධයෙකු යම් මත්‍යාදුෘෂ්ටික පූජකයෙකුට හෝ. දෙවියකුට යම් ගෞරවයක් ඇතිව නමස්කාර කළොත් හා. භාරහාර වීම්වාගේ දෙයක්කින් උදව්වක් ගත්තොත් තිසරණී නැතිවේදසානාගමනය නැතිවේද කියලා. පිවත්න එතනද මිත්‍යදුෘෂ්තිික පූජකයකුට හරි, දිවියකුට හරි. ගෞරවයක් ඇතිව නමස්කාර කිරීමෙන් බාඩහාද කිරීම සානාගමනයේ නැතිවෙන මදකෙ ැහුවත් පිින්ුවත්නය සානාගමනයේ නැතිවෙන්නේ බුද්ධරාත්නය ධර්මරාත්නය සංඝරාත්නය පිළිගන්නේ නැතුවේ සානයෑම නැතුව වෙන සානකට ගියෝතින් සානාගමනයකිලිතිවීමයි බිඳීමයි මේ විතිහයට තේරුන්ගන්න තුනරුවන් ගැන දැනීම අඩුවීමෙන් තුනුරුවන් කරේ සැක ඇතිවීමෙන් තුනරුවන් ගැන වැෑද දුරුමත අහන්නවීමේ ලෞකික සානාගමනය කලිති වෙනවා. ලිතිවෙච්ච සරනාගමනයේ තියන කුසල දනම බොහොම ටිකයි. එතකොට පිංවුවත්න සුපිරි සුද්ද සානාගමනය වෙන්නේ ලෝකෝතර සානාගමනය එත ලෝකෝත්‍ර සානාගමනය කෙලිතිවීමක් එන්න හැ හැබැල් ලෞකික සානාගමනය කෙලිති වෙනවා එහෙම කලිටි නොවන ශේෂ්ඨ සානාගමනයකුත් ඇතියෙනවා. එතකොට කවුරු හරි කෙනෙ බුදුදහම ප්‍රතිසේප කරලා වෙනත්තාගම පිළිගන්නවා නම් ඔහුගේ සානාගමනයේ නැති වෙලා යනවා. ඒවාගේම පින්වත්න වෙනත්තාගම පිළිියරගෙන කටයුතු කරන වගේම ඇත්ත තුනුරුවන්ට විරුත්තව යම්යම් කියාමාර්ගයන් සිද්ධකයනකොට එතනද ඔවුන්ගේ සානාගමනයන්කිලිටි වෙලා අවසානයේදී නැත්තටම නැතිවෙලා යනවා. ඒ විදි ඇත සානාගමනය කිලිතිවීම හා බිඳීම් ආදී කවුණු තේරුම්ගන්නට ඕනේ. ෆිංවත්නී ඊළඟට හලතියන ප්‍රස්නයේ තමයි පිංව සාමින්න හා සවසරයි. රි අපාගත සතුන් හට පිින් හෝ පවුකරන්න හැකි අවක් පවතිනවාද. අතීත කතා තුළ පින්කරගත් සතුම් සුගතිතලකරා ගමන් කළ ආකාරයමා අසා තිබෙනවා. අනිෙ පැත්තින් නිරි අපාගතව සිටන කාලය පින්වී පින්පවු කරගත නොහැකි කාලයක් ලෙස්දමා ඇතැම් තැන්වල අසාතිබෙනවා මේ සත්‍ය සතතාවේ කුමද්ද. වනා කරමි ගැටලු අපට විස්ථා අ දෙන සීක්වා ඔබහන්සේට නිදුක්්නි රෝගිමත් සුවේ පතමි තිරුවන්සාණය කියලා. පිංවත්නී නිද අපපා ගතක සත්තුවූ කියනෙ නරකි උපංගයට. නරක උපන්කට්ටියට පිංකිරීම කෙසේ වෙතත් අඩ වීදනාදී කානාම ඇතිවෙෙනගැන් පාපී සිටවිල තම බහුලොෝ මැතිවෙන්නේ. පින්කර ගන්න අවස්ථාවක්නයක් යිවිලාවෙ තරකාදර දුක් පිඳිවෙන් ඉඳ වෙනවා ීට කතා තුළ පින්කරග සතුන් සු තලකර ගමන් කළ ආකාරය අසා තිබනවා අනි පැත්තේ නිරිියපාගතව සිටින කාලයේ පින්පව් කරගත නොහැකි කාලයක් වෙෙස්ට ඇතැම් තැන්වල අහල තියෙනවකි වූහාම පිංවර්ටනී මෙතන මේ කතා කරන නිරිය අපපා යැයි තිරිසං අපපාය එකක් නෙමේ දෙකක්. නිරපායි එකක් තිරිසං අපපාය තවේකක් දෙ පටලවගන්න හොඳ නැහැ. අතීත කතා තුළ පංකරගත් සතුන් සුගති තලවල උපත්තේ ලැබූ ආකාරය අහත ඒකහෙම සිත්ත වෙනවා. මොකද සත්්‍රහින්ට ඔවන් තරම් පින්කරගන්න පුළුවන්නේ. ඒ වුනාට සත්පුලුස පින්ංවර්නි නරකේ කියන පංකරගන්න පුළුවන් තනක් නෙමේ. නරකේ අධික දුක්කාදර ගොඩක් විඳින්න සිද්ධ වන ස්ථානයක්. නරකේ පින්කරගන්නට බැරි ස්ථානයක් වෙනවා ඒවාගේ පින්වර්ත්නී පින් කරගන්නට පුළුවන් ස්ථානවයක් තමයි මේ මනුස්ස ලෝකෙ ඔබ හොන්ඳට පිංරැස් කරගන්න දෙලෝ දියුණුව සසාගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත් ඊළඟ තහලතියෙන පස්්නය තමයි ගෞරවණී ලොකුසාමින් වහන්සේ. මාගේ ගැටුලූුවන්නේ යම් දවසක බිස්සූන් වහන්සේ නමක්වත්. අප රටේ නැතුවගොස්. ධර්මය රැකගැනීම ගියන් අතට පමණක් පත්වුවහොත්. ඇතිවිය හැකි තත්ත්වය කුමත්ද. තාක්ෂණයේ දියුණු කාලයක් නිසා ධර්මය ඇසීමට කියවීමට හැකි වූවත්. බිස්සූන් වහන්සේලා නැතිකමින් අපට වන පාඩුව වට හා දෙන්න. තෙරුවන් සාරණය කියලා. සත්පුරුස පිින්වත්නී. බිස්සුන් වහන්සේලා ඉක්නමක්වත් මේ රටේ නැතුව ගියොත්. ධර්මය රැක ගැනීමට ගිහියන් අතට පමණපත් වනො ඇැතිවෙන්න පුළුවන් තත්ත්යමකද කියෙන ඇහුවෝත්. ආපොව ඇතිවෙෙන ගනින්නාන්සෙල්ලාගේ යුගයේ වගේ තත්ත්වයක් තමයි. කෝට්ටේ රද්ධානය සීතාවකතාද්ධානී සම්පූර්ණයම විනාශවෙල්ලාගේ කාලි පිංවර්ත්නිිඒගේ තාර්්ධාන තියෙන කාලෙ පරිහානියට පත්වෙමින් පවතින කාලේ සංගරත්නයට බොහෝ හානි සිද්ධ වුණා. ජීවිත නසන්න වගේ බොහෝකානා සිද්ධ කළා. ඊට පස සිද්ධ වනේ ගනින්නාසේලාගේ යුගයක් පහරවීම. ගනින්හන්සේගේ යුග වගේ වේවි බිස්සුන් වහන්සේ නමක්වත් අපේ රටේ නැතුව යන කාලිවෙද මොක දර පන්සල් විහෙර විහාරස්ථානවලට හරි අයත්කෙන් අයත්කරන කවරුුවරි ගිහි කණ්ඩෑම කවුරුහරි ඉදිරිපත්වෙනවාන තාක්සනයේ දියුණු කාලයක්න්ද ධර්මය ඇසීමට කියවීමට හැකිවුවත්. බිස්වූන් වහන්සේලා නැතිකමින් අපට වන පාඩුව වටහා දෙන්නකිව්වාහාම පිංවත්න තාක්ෂනයේ දියුණු කාලයක් ඉද ධර්මය අහන්න කියවන්නට පුළුවන්කම තියෙනවක් කිව්වත් සංගරාත්නයේ නැතිවෙනකොට ඒවාත් දුර්වලි වෙලා යනවා. පිංවත්න සංගරාත්නයේ නැති වෙලා යනකොට ඒ සියල්ලම දියුණ දුර්වල වෙලා යනවා. සැදහැතිගේ අංවිසින් උපසම්පදාව පිටරටකින් ගෙනල්ලා නැවත ශාසනයේ පිහිට වනා වගේ තැනකට පත්වේවි හරියට අර ගනිනාසේලාගේ යුග ඉම්පස්සේ සිත්ත වුණ වගේ පින්වත්නී බිස්ුව සැබෑ බිස්සුවක් වයතුයි. එතනද මෙමකාරනාවකුත් තියෙන ඒ එකත් හිතරගන්න ඕොන දැන් අදකාලන ගනින්හන්සේලාගේ යුගයේ ලකුණු නම් පේනවා ඒවගේම කතුම තරන් දඩමේදන්න නැතිකමයි හැලහැත් පිළි සඩුසරවල් ගොඩක්විී තියෙනවා සංගරත්නය සමයි කරගන්න අමාරය කුච්චර උත්සාහකද සමය කරගන්න අමාරය සමය කරන්න දින්න නෑ සමහර සාමන්හසලා මේ සමගියට ඉඩදින් ඇැති කමෙන්ක් වෙන්නේ ඇඩිකාලයක්ඇන්න කලින් සාසනික පරිහානයක් සිතවනය එක. ඊළඟ තහරතියෙන ප්‍රස්්නේ තමයි ගෙදර බුදු පහන පත්තු කරන්න ඕන විදිහක් තියනවාද. තැන වෙනම දිසාවත් තියනවද. සෑ අට හෝ නවේ වගේ පහන පත්තු කරාට මන් නැද්ද හාමුදුරුවනේ. කවුණාවෙන් පහතා දෙන අපි හාමුදුරුවණයකි්හම ෙර බුදු පහන පත්තු කරන්න ඕන කරන විශේසම විදිහක් නැහැ. එවනාට භාගිවතුන් වහන්සේ වැඩහිටිය හොඟත් තැන්වල දිසා විදියට භාවිතා කළේ නැගෙන හිරදිසාව. බුදුරජාණන් වහන්සේ කොහිද වැඩහිටිය පින්වත්න ඒ වැඩහිටිය ැන්වල නැගෙන හිදිසා බලා තමයි ආසනය පැනවෙන්නේ. ඒවාග සබුද්ධත්වයට පත්වෙනකොට නැගෙන හහිදිසා බලා තමයි ලෝවතුරා සම්මා සම්බුද්ධත්තේතත් පත්නේ පින්වර්ටන හුඟක් කල නැගෙන හහි දිසාව තමයි ගන්න නමු දිසාවත්්‍ය අවාසනෑ ඔය ඇත්තගේ හිත නිවන පරිසරයේ තමයි ගත යුත්ත ඉතින්දී රෑ අට හෝ නවේ වගේ පහන පත්තු කළට කමන්න ඇදකළ ඇුවත් බුදු පහන්නම් මහර දොල්හට පත්තු කළත් කමක් නැහැ. පින්වටන බුදු පහන පත්ව කිරීමේ කිසිම වරදක් නැහැ. ඔය ඇත්තු බුදුරජාණන් වහන්සේට පූජා කරන පහන දල්වල පිංවර්ත්නී බොහෝ කුණන්න ධර්මයවූ රැස් කරදන්න කටයුතු කරන්න. ෆිංවත්නී ඊළඟ තහලතියන පස්්නේ තමයි පින්වස් සාමීින් වහන්සේ. මගේ ගැටුළූ වෙරඳ පොලී ඇති කිලිබිත්තර අහාදී ඇතිගැනීමෙන් අකුසලයක් සිදවෙනවාද යන්නයි. අපි කොහොමද දැනගන්නේ එහි ජීවයක් පවතිනවාද නැද්ද කියලා. කෞනාවෙන් පහදා දෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා අසිත්නවා ඔබවහන්සේට තෙරුවන්සාරණය කියලා. සත්පුලුස පින්ුවත්නීකිකිලි විත්තර වලට සත්යෙක් බැසගන්න ඕන. ගර්භාසයට සත්්‍යයෙක් බැසගන්න ඕනේ. ගර්භාසයකදී මනුස්ස මවුපියන්ගේ සුක්කදීම් බ එකතුව සිද්ධ උනාා කියලා එතන පින්ුවත්නී මේ සත්‍යේ බැසගත්තේ නැත්තන් ජීවයක් ඇති වෙන්න හ. ඒ වනාට පිංවත්න ඇනිකාම්මනිකංක මාර්සුද්්‍යස් සමඟ පිටවයාවි. හැබැයි කිලිබිත්තරයත් එහෙ වෙනවා. කිකලි බිත්තර වලත් පිංවුවති ජීවේ බැසගන්නට ඕන. ඒකට අග සම්පූර්ණව සිදුවන ආකාරයක්ත් තියෙනවා එතින්දී අන්ඩජවිදියට බිත්තරයට බැස ගැනීමක් වෙන්නට ඕන ඒකට උණුසුමාදී අවස්්‍ය දේවය කිලියගින් ලැබෙන් නත් ඕන ආහාරයට ගැනීමෙන් අකුසලයක් වෙනවාද කියලා ඇහුවොත් දැන්දනම ජීවී සත්්‍රයක ආහාරයට ගත්තොත් ත් අකුසලයක් වෙනවා නමුත් පින්වර්ත්නී ඔය ඇත්තෝ මේ පිළිබඳවේක විමසා බලන්නට ඕනේ ජීවයක් එතන තියෙනවාද නැද්ද කියන කානාව. ඒ අනුව ඒ තීරණයට පැමිණිය යුතුයේ. සාමාන්‍යයෙන් ගත්තාම ගම්බිත්තරාදී ඒ තඇන්ගොල තමයි පිංවර්ත්න ජීවයත් තියෙන්න්නේ අර බැස ගැනීමට අවස්ථාව ලැබින් හැ කියර තමයි කියන්න පාම් බිත්තර වලදය. ඊල්ඟ පස්්නේ තමයි ගරු සාමින් වහන්සේ. අද සමාජයේ තමාට වඩා වැඩිමල් ස්තීන්. කැපීපේෙනෙ විශාල වයස් පරතර නොවන ලෙස, උදාහන අවුදු දෙකත්තුනක් වෙනස් අය සමඟ විවහා අප දැක තිබෙනවා. ඔවු ඉතා හොඳින් පවුල් ජීවිත තුළ ගත කරනවා. එහිත් බුදුදහමට අනුවමේ පාප කර්මයක්ද. අනුකම්පාාවෙන් පහදා අදනසීකවා ඔබහන්සේට නිදුක් නිදූගීසුව අත්වීවා කියලා. සත්පුසර් වැඩිමහල් ස්ීංව යහාකරගෙන ඒ ඇත්තූ පවජීවිත ගෙවනවා නන් ඒ ධර්මානුකූලව පාපකරම අද කෙළැහොත් කිසි සේත්ම නැහැ. ධර්මානකූලෝ භාගවතන් වහස දේශනා කරන්නේ වයසට ගිය බමුණෝ තවන ස්තීං වහාකර ගැනී වගේ කාරණා. ඒකින් පිළිහිමේ දොරටුවක් කියලා. කාම් මත්‍යාචාරය කාමේවාර්දවා හැසරීම වෙනවා. එතකොට පිින්ුවත්න ලෝකචාරීතයට ගැලපෙන්නේ නැතිව කාමේ හැසිදීම. සැමියෙක් විසිංහරි මවුපිය සහෝදරාදීන් විසිංහරි ආරක්ෂකරන ස්ත්‍රයක්ක්. බලෙන්හරි සතුටු කරවාගෙන හරි කාමේවාර්දවා හැසිරීමෙන් පිළිමියයට කාම ත්‍යාචාරය වෙනවා. තමන් රකින පිරිමියෙක් ඉද්දී. වෙන පිරිම ලඟට යන ඒ කාන්තාවන්ගේ කාමය හැස්සේ කාන්තාවන්ට කාමිත්‍යාචාරය වෙනවා. ඒවාගේම ස් ස්වාමියෙක් නැති මවපියාදීන් විසින් ආරස්සා කරන ස්තිීං කාමය හැසරීමෙන් පිරිමින්ට විතරක් කාමිත්‍යාචාරය වෙනවා. සැමියකසින් ආරක්ෂාකරණ ස්ථයාකයක කාමේවාදවා හැසරීමේ කාන්තා පිරිමියක් දෙන්නටම. ම වර්ධ වහැසරීම ඒ සිල්පදේ පිඳෙනවා. එපාපේ වෙනවා. සේවනයේ නොකළයුට ස්තියක් පිරිමියයක්වීම සේවනය කරන සිත ගැතිීම සේවනට උස්ස හකිරීම සේවනය ඉවසීම කියන ඔය කානාා හතරතම ඒකට සම්පූර්ණ වෙන්න ඕන. එතෙන්ඩි වයස ගැටලුවක් වෙන්න හැ එහම කිව්ව කියලා පවතින සම්මතකම මේ වෙනස්කාානයපා සමාජයේ පවතින ථාවීක් මවාග්‍යොත්තයක සමාජය ගැටුම්වලට මුලක් වෙනවා නමුත් පිින්වත්නය කර්මකර්ම පත පැත්තට ගත්තාහම අර කිව්ව කානා තමයි බලපාන්නේ. ඊළඟට අහලතියන පස්්නේ තමයි ස්වාමීනය අවසරයි අපි කොහොමද ඉන්දිය ධර්ම පහ ප්‍රායෝවික වඩන්නේ සන්තා ඉන්දීය බුදුන් වැඩීමෙන් දියුණ වෙනවාද. සාමීනී අපට අනුකම් පාාවම් වි ඉන්දීය ධර්ම පහ ප්‍රාජෝයක වඩ්න ආකාරයේ පිළිබඳුව කියල දෙන්න ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. මාලනී සද්ධීන්දය බෝධි පහසික ධර්මයක්. ඒ සත්‍යාබෝධීයේ පිණසම ඕන වෙනවා. පිංහත් මහලනී විරීන්දය බෝධි පාහසික ධර්මයක්. ඒක චතුරාර් සත්‍යයා බෝධියයට ඕන වෙනවා. සතිින්දිය බෝධිපාසික ධර්මයක්ේ චතුරාට සත්‍යාබෝධයට ඕන වෙනවා සමාරින්දිය බෝධිපාසික ධර්මයක් එය චතුරාර් සත්‍යබෝධයට ඕන වෙනවා පන්ින්න්දය බෝධිපාසික ධර්මයක්ගේ චතුරාර් සත්‍යබෝධයට හේතු වෙනවා. පින්වත් මහනනීමේ තිරසංසත්‍රය යෝධහා බලන්න. ඔවුන් අතරින් සිංහයා වීරයෙන්ද වේගෙන්ද ඉතා පබල දක්සතම කෙන වෙනවා. පිින්වත් මහනනී අන්න ඒ වගේ මේ බෝධිපාසික ධර්ම අතරින්. පඉන්දිය හැම එකත්ත වඩා බොහොම ප්‍රබල තර්මතාවේ වෙනවා. ඒ විදිහට පිංවත්නි බුදුරජාණන් වහන්සේ ඉන්දී ධර්මයක් ගැන් දේශනා කළ ඉන්දීය ධර්මයක් ඔය ඇත්තු පායුක වඩන්නේ කොහොම දෙ කියල ඇවා පිංවත්න ඔබ බුද්ධ වන්ධනා භාවනාදී කානායක සද්ධාව වීදය සතිය සමාධිය ප්‍රඥාව කියන ධර්ම වැඩිෙන ආකාරයට කටයුතු කරගන්න රැකයා ව්‍යාපාරාදී සෑම තැනකදීම ඔය ඇත්තු ඉන්දීය ධර්ම වැඩින විදිහට පිංවර්න කටයුතු කරගන්නට ඕනේ නිරන්තරේම්ම මෙන්න මේ ඉන්දී ධර්ම බලධර්මාදිය ඔබේචිත සන්තතියත්ක පවතින ආකාරයට වග බලාගන්නට ඕනෑ. පිංවර්ත්නී ඊළඟ ටහලතින ප්‍රශ්නය තමයි අවසරයි. අපි දෙවියන් වහන්සේලාට පල් ලබාදීමේදී දෙව්ලෝකයට සම්බන්ධ අසුරරෝකී වැනි ලෝකවල වෙසෙන දෙවියන් වහන්සේලාට එහි අසුරයන්ට පින් ලැබෙනවාද. එසේ ලැබෙනවානං ඒ සම්ය දුෘෂට දෙවියන් වහන්සේලාට භාතාවක් නොවේද. කවුණාවෙන් පහතා දෙනසේක්වා පින්වසාමන්හස උබවහන්සේට නිදුක් නිරෝගිමස්සුව, පතමි තෙරුවන්සාණය කියලා සත්පුරුස පින්ංවර්ත්නි දෙවියන්ට පින් අනමෝදං කරන්න ඉතින්දි අසුරකිව්වා අසුර කියන වච්චනයෙන් කණ්ඩායන් කීපයක් වෙනවා දේවාසුරයත් වෙනවා දෙවරු නොවන අසුරකොට්ටාස ඒවාගේ පිංවර්ත්න අසුර කියන වච්චනය සතර අපායි කට්ටියත්තිෙනවා සතර අපපායේ අසුර කියල වෙනවා පායත් තියෙනවා එතකොට දිවලෝකවල දෙවියන්ට පින් අනුමෝදංකන විදිට අසුරාපායත් අන්ත පින් අනමෝධංකන පුළුවන් දෙක ලැවුත් අසුර අපායේ ඇයට එහෙ පින් අනමෝදන් වන්න බැහැ. මොකද පාධත්වූප ජීවී අයට විතරයි පින් අනමෝදන් වෙන පුළුවන්කම ැබෙන්නේ නමුත් පිංවර්ත්න දේල් පිරිස්සල්ට එහෙම පින් අනමෝදං වෙන පුළුවන් ඒගේ දේවා සුරාදී යම්යම් පිරිස්පුුණ ්‍ය අනමෝත්නා වෙනකොට ඔවුන්ට ඇතිවන කුසා සිත්වලට ඔුන්ට යහපත්පටිඵල දෙලුවටම ලැබෙනවා. ඊළඟට අහලතියෙන පශ්නේ තමයි පින්වාස්සාමින් වහන්සේ. දෙවියන්ට හෝ ග්‍රහ්ම රාජයිීන්ට අවස්්‍ය අවස්ථාවේදී එම ලෝකවලින් චුතවී මනුලොව ඉපදිය හැකිද. අවස්්‍ය අවස්ථාවේදී චුත වෙලා මනුස්ස ලෝකට එන්න බෑ. ඒ තැන්වල ආයුකාලයේ අවසමුණාට පස්සේ මනුස්ස ලෝකයට එන්න පුළුවන්කම තියෙනවා. මහබෝධි සත්ත්‍යයන් වහන්සේ මහුකුස පිරිසඳ ගන්නකොට එම චුතියට හසන්න කාලේ දැන් ලතමෑ පිංුවත්න ඒ විදිහයට පේනුවම් පාල එහෙම කටයුතු කර ගන්නේ ඔය ඇත්තුූ සසරින් එතර වන ගමම් මගේදී දෙවියන්ට බභැක්මරාජයිීන්ට අවස් අවස්ථාවේදී ඒ ලෝකවලින් චුත වෙලා. මනුස්සලෝකයට එන්නට ෆිංවදි පුළුවන්ත කෙලැවත් එහෙම එන්න පුළුවන් කමක් නෑ. ඔ යම් දවසක බ්‍රහ්මලෝක හිප්‍රත්නා කර හිතන්න. එහෙම උපත්තිය ලබල ඉන්නකොට ෆින්ංවර්නය ඔබට ඕන ඕන විදිහට එන්න බැහ හබැයි මහබෝධි සත්්‍යයන් වහන්සේ වගේ උත්තමයාණන් වහන්සේ නමක්ගේ ආයුකාලයේ ඉතින්ද අවසං වන ගොත්තමයි්චතුතියට ආසන්නවවෙද්දිී අද බුද්ධකෝලහාලේ ඇවිල්ල දෙවරු ආරාත්නා කරලා. සදැීම සිද් වේ. පිංවත්නී ඊළඟ තහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පිංවස් සාමින් වහන්සේ. සමලින්ගි කත්තය කියන්නේ රෝගාබාධයක්වත් පෙරකරපු පවුනිසා එන දෙයක්වත් සමාජයෙන් කොංවෙලා වර්ධකාරී හැඟීමෙන් ජීවත්්‍රිය යුතුදයක් නෙවේ කියලා වර්තමාන සමාජයේ තුළ අදම රාගය සාධානීකර්ණය කරනවා. ධර්මය අනුව මෙසේ අදම සිතිවෙලි පහලවන්නේ ඇයිදැ අපට අනුකම්පාවෙන් පහත අදන මැනවි නිදුක් නිරෝගී දීර්කායවීවා පින්වස් සාමිහස තෙරුවන් සානයි කියලා. පිින්ුවත්න සමලින්ගිකත්තේ නොකළ යුතු දෙයක් ඒ සම්පූර්ණම වැරදිී සමාජයේ පිංවති දවසන් දවස පිරිහීමේ ු්ට පත්වෙනවාන ඒ ඇතු රාග ෂස්්කරගන්න ඕන දෙයක් නිපදවාගනි අධිකරාගෙන් ඉන්නයි. ඉතිං කිලිති ධර්මවලින් පිළුණු උදවියගේ ඒ කියාමාර්ගවලට ඔය ඇත්තු යන්න ඇතු. ඔබ බොහොම පරිස්සමින් ඔබ සුරක් සිතකරගන්න ඕන කල්්‍යානෙමිත්ත සේවනය තුළම උපසම්පදා බිස්සුන් සේලා සමලිංගික සේවනයේ යත්නවා නම් පාරාජිකාවෙනවා මොකමග්‍ය වච්ච මගග පස්සා මග කියන ඒ ඒට තලෑතක පමණ හෝ, ඇතුළ වීමක් එෙනකොට පිංවුවත්නී පාරාචික අතත්වයට පත්තෙන වෙ එතකොටම කවුණු හිතාගන්නව කොච්චර පරපත්්‍රද කියලා. එනිසා එය එවැන්න නොවී යුතී පින්වුවත්න සාමානු යුහාකමේ තමයි සුදුසවෙන්නේ අඩ වගේ දේවල් ධර්මානුකූලව අනුමතවෙන්නේ නැහැ. ඊළඟ ප්‍රස්නී තමයි අවසරයි අ්ස්සාවාමින් වහන්සේ. අපගේ අතීත රජවර හෝ ස්වාමින් වහන්සේලා ඉන්දියාවේ ජයසිරිමා බෝධීන් වහන්සේට. පැවැත්තුූ පූජාවන් ගැන අටුවාවෙේ හෝ වෙනත් පරිවාල ගන්තයක සඳහනක්වේදයන්න කහුණාවෙන් දක්වන සේක්වා තෙරුවන් සානය කියලා. පිින්වවෙති ලංකා ඉතිහාසේ රජවරු හිටි එකසි අසූගානක වගේ පිරිස ගොඩක් බයින් ජීවත්වූ පිරිස. එ ඇත්තෝ මේ රටදාලක් පිටරටකට ගියවස්ථා ඉතාම අවම වස්සේන්තියෙන්නේ. අපි නීලකන්ට යෝධයක්ත්යක්ක අපේ ඒ රජතුමා පිටට ආක්‍රමණය කරන්න ගියා වගේ ඉතාම සීමමිත අවස්ථාප්‍රමාණයක් තියෙන්නේ. රජවරු ඒ විදියට භාර්ග්‍යවතුන් වහන්සේගේ එවැනි ස්ථාන වන්දනා කරන්නට මේ රටින් පිටවීීමම් සිද්ධ ව නේ නැ. ඒකට ඉතුර ඒ රජවඩුන්ගේ තිබ්බ රාජ්‍යපාලන කාලබලන්න. මොන තරං අඩු ප්‍රමාණයක් ජීවිතන්තයේ දක්වාම හෙතිිය. ඒවගේම මොනතරන්නම් පිරිසක් පින්වුවති මරද රජචකමගත්තා නැත්තම් බලම් පහ කරල රජකම ගත්තද. ඉතා අවම රජවරු පිරිසක් තමයි ලංකාවම එක් සේසත් කරගෙන රාජපාලන කටයු සිද්ධ කළේ. ඉතින් ඒවගේ රජවරු පිටරට යන්න බැරුවගියයාටඒ රජ පවුල්ලද කට්ටියනම් අපූරුවට පිටරට ගිය අවස්ථා පිට පිට ඉන්දියාවට ගිය අවස්ථා ඉන්දයාාවී න්සල් විහෙර විහාරස්ථාන හැදූ අවස්ථා අපිට තිපිටතිිපිට කටුවාදිය සෙල්ලිපියාදී තැංවර්ල්දි හම්බ වෙනවා. ිස්ත පූර පලවන සේවසට අයිති බුද්ධගයා සෙල්ලිපියක තියෙනවා පිංවර්ත්නිි සීලංකාවේ බෝධිරක්ෂත කියන හාමුදුරුවෝ බුද්ධගයා වන්දනාවට වැඩම කලා කියලා. පාලි රසවාහනියට අනුවල් චුල්ල තිස්ස කියන හාමුදුරුවන්ගේ නමුකුත් පිංවර්ත්නි ඇතුළත්තෙනවා ඒ වන්දනා නඩයක් බුද්ධගයාාවට ගියයි කියලා. ඒගේ අපේ සීලකාල රජ තවනවයසේදී බුද්ධගයාවේ විහාරයක බිස්සූන් වහන්සේ නමක්ක ඉන්ඳලත් තියෙනවා. ලංකාවෙන් පැමිණිය මහානාම කියන රාජවංසික බිස්සුවකුත් මේ අලංකාර ශ්‍රතවාන විහාරයක් කරලා තියෙනවා කියලාත් සෙල් ලිපියක සඳහන් වෙනවා. ඒ වගේ ලංකාවේ රජ පෞද්දට සම්බන්ධ කීපදනෙක්ම එහි ගියා ආකාරය වන්දනාමාන කරගත් ආකාරය සඳහන් වෙනවා. ලංකාවේ රජ පෞදටම අයිති ප්‍රභාය කීර්තියකී ස්වාමින් වහන්සේ බුද්ධගයා වන්දනා කර බව එහිතිීන සෙල්ලිපිවලින් සඳහන් වෙනවා. අන්තිේවාට ලංකාවෙන් බුද්ධගයා වන්දනා කරන්න පැමණියේ පහලොස්සන සියවසේදී සිටිය ධර්මදිවා කර හාමුදුරුවු. ඉන්දියාවේදී තිබෙත් බිස්සවූන් මුණගැහිලා දමදිවා කර හාමුදරුව තිබ්බෙට් තිබ්බතයට වැඩම කලා කියලා තිබෙත් පොත්වල සඳහං වෙනවා. මේ විතරක් නෙමෙයි ඉන්දියාවේ සමුද්ධ ගුප්ත අධිරාජයාගේ කාලේ අපි රටේහිටේ කිස්සිරමම රත්තුමාගේ සහෝදරයා බුද්ධකයා වන්දනා කරන්න යනාතර ඒහිීටය සිංහල මනුස්සයින්ට නවාතන්ගන්න තැනත් නෑ කියලා දැකලා අහපවු පැමිණිලා ලාංකී රත්තුමාට ඒ ගැන කියනවා. ඒගහින්ද මේගවන රත්තුමා ගුපතසෙන් සමුද ගුප්තගෙන් විහාරයක් ඉදිකාරන අවසර ඉල්ලල ඒ අවසර ලබාගෙන විහාරයෙකුත් හදනවා. ඇමියාදී විදිහට කවුුණු ගොඩක් එනවා අරකිව විහාරී පස්සරකාලෙක සිංහලි විහාරය කියලා සඳහන් වෙනවා හිවුන් සයන් හා මුරෝ චීන දේශටක හාමුදුරුවොත් ඒ පන්සලේ වැඩයිල්ලත් තියෙනවා. ඒවාගේම බුදුරජාණන් වහන්සේගේ ඒ මෙපූජනීයේ ස්ථාන වන්දනා කරන්න තව ලංකාවින් ඒත ගිය දඹදිවට ගිය පිරිස් ගැන විවිධ සටහම් පිින්වර්නි අපි අටුහා පොත්ත ඒවාගේම සෙල්ලිපිවල ලාංකික පින්වතුම් අතීතයේ දම්ඹදිවයිදි කරපුේ විහිර විහාරස්ථානාද අතීවිත තොරතුවලින් හම හම්බ වෙනවා. ඒ විදි හැට පින්ංවර්න අපිට හම්බ වෙනවා. ඉන්දියාවේ ජයසීම බෝධීන් වහන්සේ හෝ ඒ අනිෙකුත් පූජනී ස්ථාන වැැඳුම් පෙදූම් කරන්නට, ලාංකීය රාජ පිස්වලට අයිතිදූත කණ්ඩායන්ගේී ආකාරය අනිකුත් දේවුළුත් ඔය ඔස්සේ හො වෙනකොට ගොඩාක් හඳ වේ වේ. ඊළඟ ප්‍රශ්නේ අවසරය පින්ව සාමීන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාරවීවා. මාසන ගැටුලුවේ යම් වරදක් තිබේෙන සමාවනසීක්ව සාමින්න් වහන්සේ. රූපාවචර බ්‍රැහ්මලෝකයක් වන අසං්‍ය සත්්‍යේ නම් බ්‍රැහ්මලෝකයේ සත්වයන්ගේ රූපයේ පමණක් ඇති බවත්. ඔවුන් තුළ සිතක් නොපවතින බවත් අප අසා තිබෙනවා. ඔවුන් තුළ විඤ්ඥානයක් නොමැතිනම් ඔවුන් තුළ පැවත එන සිත්පරම්පරාවක් නොමැතිනම් එම සත්වයන් ඒ බැහමලෝක තුළ පරම ආවසවිද. එයින්චුතවන අවස්ථාවී ඔවුන්ගේ අවසාන චුති සිත, සකස්වන්නේ කුමක් අරමුණු කරගනිමින්ද. ඔබහන්සේ අප කරේ අනුකම්පාවමේ පහදා දෙෙන සේකවා. ඔබහන්සේට නිදුක් නිරෝගේයේ සූපත්භාවී ලබේවා තිරුවන් සරණය කියලා සත්පුරුස පිංවුවත්නී. ඒක වෙන්නේ අසංඥ සත්්‍ය සත්වයන්ගේ චුතිය රූපේම වනහින්දා. මේ ලෝකෙ තියෙන ඕනමදයක් තීරතත්වයෙන් තවත් අත්ය කර වෙනස් කරන්න පුළුවන්. අසඥසත්‍ය උපරරින්නේත් නිවන කියලා වරද්ධවා ගත්ත වැටහීමක් හින්දා. අසඥසත්්‍යයෙන් චුතවෙනකොට පින්වර්ත්නී ඒ ඇත්තු රූපේම තම එතෙදි චුතිය බවට පත්වෙන්නේ හැබැ පතිසන්ධි වි්ඥානයේ පින්වර්ත්නී පහළ වෙනවා. පතිසන්දිි විඤ්ඥානය පංවර්ත්නී ඉන් මත්තේ යම්කිසි සුගති තැනක පහළ වෙනවා. රූපාවචර ්‍යානවලින්, අරූපාවචර ධ්‍යානවලින් ඉන්න ඒ භූමිවලින් චුතවනාට පාස සතරාපාගතවීම්වෙන්න එනැහැ. නමු සුගති තැන්වල උපත්වය ලබනවා එතකොට සුගතියක පති සන්ධිය ලබනවා ඇමි අසංඥ සත්‍යයි එයින් චුතවේද්දි චුතවෙනකොට රූපේමයි ඒ අයක චුතිය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ අවසරෑ පින්වත්ස්මින් වහන්සේ. උතුම් බුද්ධත්වයට පත්වීම සඳහා පෙරුම් පුරාගෙන එන බෝධි සත්්‍යයෙක්. එම පාරමී ගමන තුළ එකෙක් ආත්නභාවයන්හි දීවිය මනුස තිරසංවාදී උපත්තිලාමින් පැමිණේද්දී. ඔහු අභිඥා නොලැබ කෙසේ නම් දැනගන්නේෙද ඔහු බුද්ධත්වය පතා යන අයෙක් බව. මන්ද අලුත්භවයෙන් භවේත සිත්පරම්පරාව අලුත්වන බැවිනි කවුණාවෙන් පහතාදින සේක්වා ඔබහන්සේට නිබ්බාන පරමසුවයෙන් සුකිිත තරවිත්වා කියලා. පින්වත්නී මහබෝධි සත්වයන් වහන්සේ නමක්. එහම නැත්නං පච්චේක බෝධි සත්වයන් වහන්සේ නමක් මැත්තා අස්සූ මහහාසාාවකයන් වහන්සේ නමක්හේම. ඒ අදාළ විවරණ ලැබීම්වලද දැසපාරමිතාදී කවුුණුත්යක අධිස්ථාන කරගන්න අපේ මහබෝ සත්්‍යයන් වහන්සේන අභිඥාලාබී ඉදමත් අවසෙක් විදිට අධිස්ථාන කරගන්නවා බුදුරජාණන් වහන්සේගේ විවන් ලැබුණ වගේම අභිඥාලාබී ඉර්ධමත් මේ තාපස්තුමත් අනාගතයේ බලනව ඒක ස්තවන බව දකිනවා. දැකල පිින්වර්ණය අභිඥාලාබියෙක් විදිහෙත් තමයි අධිස්ථානය කරන්නේ. ඒ දසපාරමිතාදිය පුරන්නට අධිස්ථාන කරගන්නේ ඒ අධිස්ථානාදයේ කවුුණුත් එක්ක පිින්වත්නී හේතු පල ධර්මයන්ගේ කියාකාරී තේසිද වෙනවා. අනාගතී ඉස්කන්දයන්ට ඒ අතීතකානාව අතිසීම බලපානවා. බලපාමින්, පින්වර්නි අනාගත විපාක ධර්මයෝ උපදවනවාමේ අභිඥා ලාබීන්ගේ අධිස්ථානයක්. ඒ අධස්ථානයත් එක්ක අපූරුවට පින්වර්ත්නි බෝධි සම්බාර හේතු සම්පත් මුහකුර හයමක් සිද වෙනවා. දීව්‍ය මනුස තිරිසංආදී කොතනකි එහෙම උපත් ඒ ලබුවත් ඒ අභිඥා ලාබීෙන්ට පිංවර්ත්නි අතීතයේදී ඒ කළ අභිඥ්ඥා බලයන් එක් සිද්ධකරපු ඒ පාර්තනා, ඒයාදී කාරනා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු නියතිවිවරන ඒ අතර කාලසේමාවේදී හේට සම්පත් දියුණු තියුණු කර ගැනීම දස පාරමිතාදිය දියුණු තියුණු කර ගැනීම තිික ටික දියුණ වීගෙන මුහකුරාගෙන එන ඒ කාර නාපිංවත්නි අනිවාර්යම සිද්ධ වන එකක්. ඒකට අලුත්භවීෙන් භවට සිත් පරම්පරාව අලුත්වෙනවා කිව්වාට, ඒත්තන්ට සිත්පරම්පාව බවයම් භවට අලුත්වෙනවාකෙන හැඟීම අ තිබ්බාට අපිත් එහෙම නෙමේ අපිට පිංවර්ත්නය අකණ්ඩුවම් ඇතිව නැතුව යන සිත්පරම්පරාවක්. බවම් භවට අලුත්වන සිත් පරම්පරාවක් නෙමී මෙතන කතා කරන්නේ පින්වර්ත්නී දීර්ග බව ගමනක අකණ්ඩයෝම් පවතින අවික්්චින්න සිත්පරම්පරාවක්. ඒ බව තීරුම්ගන්නට ඕනේ. පිංවත්නී ඊළඟට හල තියෙන ප්‍රශ්නේ. අවසර පින්වත් කල්්‍යයානි මිත්‍යයන් වහන්සේ. ධර්මයේ ධනීයි සිතාසත්න බොහුවයි වෙනත් විඤ්ඥානවාදීන්ගේ මිත්‍යා දුෘෂි කරතබාගෙන සිටි. සියල්ල පවතින්නේ සිත තුළයි. බාහිර පරමාත වස්සයෙන් රූප ඉපදී නිරුද්ධ නොවී. සියල්ල ඇත්තේ සිත්‍ය. ර ගන්ධ සබ්ද රස ඉස්පාසද බාහිර ආයතන නොවීය. එය මනසේ හදාගත්තා පමණේ. හිත නිරුද්ධ වඋනාම මේවාද නිරුද්ධ වන්නේ යන්වෙන් ප්‍රබල විඤ්ඥානවාදී මිත්‍යා දෘස්තිී මතවාද වල හිරවී සිටිති. සාමින් වහන්සේ. එමෙන්ම සත්‍ය පවතින්නේ මේ මොහොතීය. මේම මහෝතට එන්න සත්‍ය අද්දකින්න වර්තමානයට එන්න යනුවෙන්ද පවසයි. මෙම දෘස්ති පිළිබඳරුවෝ තවදෝටත් පැහැදිරි කදනමින් ඉල්ලා සිටිමි සාමීන් වහන්සේ. මෙම දෘස්තිී පෙරදී මහතෙරවරන් විසින් කණ්ඩනය කර ඇද්ද. මින්න් වහස ඔබහසසිට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැවා ඔහු පින්වර්ත්නි ක්ඩනය කළ තියන මතීතුවනි දස්ති. මෙවැනි මතවාද නානාපකාර විදියට සමාජයේ තියෙනවා. සමහරුන් හිතනවා පංවර්ත්න සිත සිත අනිත් ධර්මවයට වඩා පැබලයි කියලා. ඒක කියන්නේ සිත කොහොමත් පැබලයි නාම ධර්මාදී කවුණුවලින් නමුත් රූපේතයේ අවස්ථාව දෙන්න. වේත්නා සංඥා සංකාර විඤ්ඥානයන්ත ඒවායේ කියා කාරීතවය ස්වභාවේතීට දෙන්න එකැන එකන කතා කරන්න ඒ ගැන වැදි අදහසස් සමාජගත කරනොයි. හිතයි මේ හැම දේටමකර හිතට විතරක් මුල් තැන දෙෙනවා. වේදනා සං්ඥා සංකාර විඤ්ඥානාදී කාණ පින්වර්ත්නිි, රූපාදී කානා හිතට අනිවාර්යෙන් ඕන කානා. හිතක් ඇතිවන්න නම් රූපයක් ඕන වස්තුරූපයක් නට හිතක් ඇතිවෙන්නේ. හිතක් ඇතිවෙනවා නම් වේත්නා සංඥා සංකාර ධර්ම අනිවාර්රයෙන් යෙද දෙන්නට ඕන. රූප සබ්ද ගන්දරස ඉස්පස්ස දම්ම මේ බාහිර ආයතනයන්ගේ ඇතිවන්න මොන මේම ස්කන්ද වැඩපිළිවෙලක් මෙ ධාතු වැඩපිළිවෙලක් ඉන්දී ධර්ම වැඩපිළිවෙලක්. ආයතන වැඩපිළිවෙලක්. එහම නැතුව එකම පබල භවයෙන් භවේති යන විඤ්ඥානයක කාණාවක් නෙමි මෙතන පින්වර්ටනී. රූපේ නාමයට නාමේ රූපයට එකිනෙ එක ධර්මවලට පත්්‍ය ධර්මවමින් පවතින අකණ්ඩ වැඩපිරිවෙලාක් බව තේරුම්ගන්නට ඕනය සම්පූණයම හේතු පළධර්මයන්ගේ කියා කාරීත්වයක් වුණො ඉස්කන්ද ධාතුවායට ඉන්දී වැඩපිළිවෙලාක්. ඊළඟට අහලතයන ප්‍රශ්නේ අවසරෑ පින්වත් කල්්‍යයාන මිත්‍යාණන් වහන්සේ. නූතන මත්‍යාදුෘස්්තිිකයන්ගේ තවත්තෙක් මතවාදයක් නම් බුද්ධගෝ සටුවාචාරීන් වහන්සේ හිෙලාට්ටකතා පාලියයට පරිවාතනය කළ පසු. හෙලා අට්ටකතා සියල්ල ගිනිබත් කළ බවයි. මෙම අට්ටකතාාවල බුද්ධගෝස හිමියන්ගේ විකෘතිී මත ඇති බවත්. උන්වහන්සේ නිවම් මග වසා දැමූ බවත්. අ්ටකතා ප්‍රතිස්සේප කළ යුතු බවත්. බුද්ධගෝ සාචාරීන් වහන්සේට සහ අ්ටකතා ගරුකන අයට දෝසාරෝපණය කරති. මේද තවදෝටත් පැහැදිලික දෙන සේක්වාසාමින් වහන්සේ ඔබහන්සේට නිදුක් නිරෝගී චිතජීවනය වීවා කියලා. පිංවනී බුද්ධගෝස හාමුදුරුවෝ සිංහල භාසාාවත තිබුණු හෙලටවා පාලිභාසාාවට හැරෙව්වා. ඉන්දියාවේ භාගිවතුන් වහන්සේ වැඩසිට සමයේ භාගිවතුන් වහන්සේගේ පකීනක දේශනා ක්‍රමයවුණු ඒ අට්ටකතා. පිින්ව භාගවතුන් වහන්සේගේම අට්ටකතා ක්‍රමය එයා කාරය එම මහරහතන් වහන්සේලා විසින් පවත්තාගෙන ආවා. තුන්වෙන් ධර්ම සංගායනාවෙන් පස්ස අපේ අනුබුදු මිහිතු මහරාතන් වහන්සේ ලංකාවටේ පවත්තාගෙන ආවා. සෑම සූත්‍ර විනය අභිධර්මාදී කවුුණු කවුුණක් දැනගන්න ඔවුන්න්නහම ඒ විස්තරකරන ක්‍රමේ තියෙන අටුුවාව තුළ. නමුත් ඒක සිංහලට පෙල්ලලා තියෙනකොට ඉන්දියාවෙන් අටවා අතුරෝධහන් වෙනකොට ලංකාවට වැඩමකරපු බුද්ධගෝස තෙරුන් වහන්සේ බුද්ධගෝසාහ චාර්යන් වහන්සේ ලාංකීය බිස්සවන්න් වහන්සේලාගෙන් අවසර අරගෙන පින්වඩි පරිීසනයකටත් මුණ දීලා තමයි අරවිදිහට අටුවා නැවත පාලිභාසාවට හැරීවේ. නමුත් ගිනිබාත් කිරීමක්කාරී කිසිවක් කළේ නැහැ ඒක මේ බුරුම පොතකයන මතයක් විතරයි. බුදුගෝජාචාර්යන් වහන්සේගේ චෛතකතා විස්තරකානගිල අතිස්වයෝක්තිය එකතු කරන්න ගිහිල්ල බුළුම පොතකලියවුණු මතයක් විතරයි ලාංකීය ඉතිහාසේ තුළ එවැනි කානාව සඳහන් වෙන්න ඒ ඉහම දෙයක් වුණාන ලංකාවිතමයි සඳහන් වෙන්න ඕන ඒක බොඩු මතයක් පින්වත් නිහෙම දෙයක් වුණේ නැහැ. ඊළඟට අහල තියෙන ප්‍රස්්නේ තිවිද රත්නයට නමස්කාරවීවා කාවුණික ස්වාමීන් වහන්සේ ධර්මය කියල දෙන තරුණයන්. මේ සඳහා කාන්තාවන්ම තෝරාගෙන ධර්මය කියරදිෙන අතරතුර. ඔවුන් හා අසබ් වීඩියෝ කතාභා සිදුකරනවා. ඒ වාර්ධක් බව පිළිගන්නේ නැහැ. අදාර සිදුවීම් ඉතාම සිහියෙන් සිදුකරගන්න බව තවනයා පවසනවා. ඒ වගේ එම කාන්තාවන්ගේ තොරතුළු සිදවීම් අං අයසමඟ බෙදාගන්නවා. ස්මින්න් වහන්ස සිහිය කියන්නේ රාගදේශ මූහ දුරුකරන සිතක් නේද. එතකොට සිහියෙන් එසේ විය හැකිද. කාන්තාවන් ධර්මය දැනගන්න සාමීන්වහන්සේලා හෝ තිිපිටිකේ යොදා නොගෙන මෙවන් තවන අයි හොයාගන්නේ ඇයි දහම්කවුණු කියල දෙන ඔබහන්සේට ධර්මය බලවන්නට සක්තිය දහිර ලැබී පතන බෝධියකින් නිවන් දොර විවර වීවා කියලා. ඕකට කියන්නේ වංචනික ධර්ම කියලා. ඒ කියන්න සත්පුරුෂස පිින්වර්ත්නි රගේ මුවාාවෙන් එන ධර්ම කාලනාව. පිරිමි අයටත්තියවා කාන්තායට ඔය කිව දිගුල්ලටම ඔයකිව කානාවට අදාළ දිගොල්ලන්ගම තියෙන තියෙන්නේ ධර්මය මවාාවෙන් එ කාමයයි. ධර්මය මවාාවෙන් එ රාගයි ධර්මය කියා දෙනවා වගේ. පිංවර්ත්නී ඔවුන් රාග්‍ය අරමුණු ස්තකරගන්නයි උත්සහ කරන්නේ ඉතින් සංගරත්නය වැඩයිද්දි අටවාටීකා තිපිටට ගන්ත තියෙද්ද මොකටද පින්ංවර්න තුනුරුවන්ට අයිති නොවන අය සරණ ගිහිල්ලා. ඒ වගේ අභාග සම්පන්න දෙයක් තමන්ට කරගන්නේ. ඉන්සානුවන ඇති පිංවතුන්නං ඒවාපති සේප කරන්නට ඕන ධර්මීම හැසිරිලා කටයුතු කරන්නට වග බලාගන්නට ඕන සත්පුරුස පිංවර්ත්නි. ඔය ධරමය මවාවින් කෙලෙස්ම සොයාගෙන යන වැඩ පිළිවෙලක් ඕකේ අවසානයේ වෙන්නේ. එයි පවුල්ලර අභ්‍යන්තර ප්‍රශන ගොඩාක් නිර්මාණයවීම ගැටලු ගොඩාක් නිර්මාණයවීම, අසරනවීම් අනාතවීම සහ, ඇඒ කාදර ගොඩාත් නිර්වාණය වීම අවසානයේදී උතුම් සී සද්ධරමයේ පිළි පල්පිළි පදින්න ගිහි ලැමේ ඔක්කොම කියල ඔුන්ගේ වනචරකම් ටික වහලා ධර්මයට ඇංගිලි දික්කරි ගැීමක් ම අවසානයට වෙන්නේෙත. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තිවිධ රත්නයට නමස්කාරවීවා. ගුණවන්ද ස්වාමීන් වහස මාගේ මිතුදයට ඇති ප්‍රශ්නයක් මේ. ඇයට මුදර් තිබුණාත් දර්සතාවේ දැනුම පලපුරුද්ද හැමදේමතිබුණාත්. ඒ ලාපොරොත්තුවයෙන් ඉන්න ව්‍යාපාරය කරන්න ලැබෙන්නේ නෑ. මොනවහරි හේතුවක්නිසා මඟ හැරෙනවා. ඇයි විමසනවා මෙසේවෙන්න බලපාන හේතුමනවද කියලා. එම හේත වෙනස් කරන්නට කළහැකි පින්කම් මොනවද කියලා ඇය හොඳින් දන්දෙන සිළිගුණවටන කාන්තාවක්. ඔබහන්සේ ඇයට පිළිතුරයක් ලබාධන සේක්වා ඔබහන්සේ පතන බෝධියකින් නිවන් දොර විවරවීවා කවුනාවන්ත ගුණබට සත්පුරුස්ස පින්ංවර්ත්නී. ජීවිතයේ යම්යොම් කටයුතු කරන කොට අපිට සිද්ධ වෙනවා සමහර අවස්්‍යතා ෂ්ට සිද්ධකරගන්න හිත දැඩි කරගන්න. මේක කරනවාමයි කළ දැඩිස අධිස්ථාන කරගන්න. මොන භාතාආවා සියල්ලම කඩාබිෙනගෙන මේ අංග සම්පූර්ණ විෂ්ට කරගන්නවා කියලා දැදිසේ අධිස්ථාන කරගන්නට සිද්ධ වෙනවා. පින්වන්ත එතුමියට කියන්න අධිස්ථාන සීදීව කටයුතු කරගන්න කියලා. දක්ෂතාවේ දැනුම පලපුරුද්ද හැමදේමතිබුණත්. බලාපොරොත්වීෙන් ඉන්න ව්‍යාපාර ආදී කටයුතු කළගන්න බැරිවෙන්නට බලපාන කානාතර එකති අයගේ ඉරිසියාකම් ඒවාගේම සමර නොමගේ ඇවීම් සමරලාවට ඒ ස්තකරගන්නට ඉඩදිින් ඇැතිකම් මොනමොනො හරි තියෙන්න පුළුව. එනිසා තමන්ගේ අවසතාවී ස්තකරගන්න නම් ඒකට සැලසුම් හදලා තමන්ම කියආත්මක වෙලා තමන්ම ඒ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරන්න ඕන දෙලෝ යහපත් කරගන්න නං එක දිනක්කත් ප්‍රමාත කරන්නට එපා. දෙලොව යහපත් කරගන්න නං එක දිනක්කත් ප්‍රමාද කරන්න එපා උත්සාහයෙන් වීදයෙන් කටයුතු කරන්න දෙවියන්ට ආරාත්නා කරන්න කියන්න නිවස්සල සම්බුද්ධ බුද්ධ පූජාවන් ඉන්පස්ස පවත්වන්න කියන්න උදේදාන දවල්දාන හවස ගිලම්පසාදිය පුළුවන් හැමවෙලාවක් හැමදාම නැතිවුණක්ත් පුළුවන් හැමවෙලාකම කරගෙන පින්දහම් කරගන්න කියන්න ඒවාගේම සංගරත්නයට අස්ත්‍ර පරිස්කාරාදී කවුණු වගේම ඉගෙන කියාගන්නේවාට අවස්සකන දායකත්්‍යයාදිය ලබා දෙන්න කියන්න එතකොට ප්‍රබල කුසල් මත්වීමින් ඇයගේ ජීවිතය ආලෝකමත් වවේ. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ අවසරයි ගරුස්සාමින් වහන්සේ. අජාසත්ව මහරත්තුමා තමන්කළ මහා කුසලකරම රාසය නිසා. තමන්ගෙන් සිදුව පිීතුඝාතනය සිදුව ආනන්තරය පාපකර්මය නිසා. තමන්ට හිමිවීමට තිබූ අවීචීම හා නරකයේ ඉපදීමෙන් මිදී. ලෝකුබු නරකයේ උපම් බවත්. එතුමා මතු බුදුවන මෛත්‍යී බුදුන් වහන්සේ පහළවීමටත් පෙර මනුලොව ඉපද පසේ බුද්ධත්තයට පත්තන බවත් අප අසා තිබේ. නමුත් ගඩු සාමින් වහන්සේ. එලෙසට පිත්‍රූඝාතනයක් නිසා එතුමාට සිත වූ මානීම් මතු නියත වසේ විපාක දෙන අකුසල පක්සේ දවුණු ගරුක කරමයක විපාකදීමේ සක්තිය. එල්සට හීනත්තයට පත් කළ හැකිද. මේ සමාජ මාධ්‍යවලි විටින් මීට ඇතමුන් අතර සාකච්ඡාවට ලක්වන පස්ශ්නයක්මසා ඔබහන්සේගේ මීට පිළතුරක් බලාපොරොත්ති වෙමීමි ඔබහන්සේ මෙම ප්‍රස්්නයට පිළිතුර අපකිරී අනුකම්පාවෙන් පහදාදනසේක්වා ඔබහන්සේට උතුම් තෙරුවන් සාණය කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස ෆින්ංවර්නී අප කානාව ගැන සඳහන් වෙන්නේ අපේ සාමාන්්‍යපල සූත්‍රය අටුවාවේ. දීගනිකායේ එන සාමාන්්‍යපල සූත දේශනාවට අටුවා පොතත් තියෙනවා. ඒ දීගනිකායේ අටකතාව සාමාන්්‍යපල අටුවාාවේ අන්තිම වගන්තිවල තමයි ඕක තියෙන්නේ. සාමාන්්‍යපල සූත දේශනාව අහලා අජාසත්ත රත්තුමා බොහෝ ආනිසංස ලැබවා. ඒ බොහෝ ආනිසංසාතර එකක් තමයි තාත්තා මානයට පත්කරපුු දවස ලම් බිම්බිසාර පියමහරත්තුමා මෙරු දවසීඉඳලා අජාසත්්‍ය රත්තුමාට දවල්වත් රාත්්‍යයවත් නින් දක් ලැබුන්නේ. බුදුරජාණන් වහන්සේ මුණගැහිලා ධර්ම දේශනාව සවනය කළට පසෙ හිත සැහැල්ලූනා ඊට පස්ස අ අජසත රත්තුමාට සුවදායි නින් දක් ලැබුණ පස්සේ තුනුරුවන් සසානගිහිල තුනුරුවන්ට ඉතාම උසස්ත්‍රදියට සංඝහසත්කාර කළා. අජසත්ත රත්තුමා පෘතර්ජනව හිටිය කෙනෙ. හැබැයි මේ බවයේ මඟපල් ලබන්න හේතු සම්පත් තිබ්බ කෙනෙක්. මේ බවේ මඟපල් ලබන්න තිබ්බේ හේතු සම්පත්රත්තුමාගේ නැතිවෙන්නේ නැහැ. එවනාට තව දීරිග කාලයක් සසර ඉන්න සිද්ධ වනා මේ පාපකරමය හින්දා. නාගතයේ මහා විදිිත විශේෂකය නම්ින් පසේ බුද්ධත්තීට පත්වෙනවා. පසේබුද්ධත්තයට පත් වෙලා පීනුුවම් පානවා. එතකොට රජාසත්ත රත්තුමා ඒ පසේ බුද්ධත්තයට පත්වෙලා පීනුවම් පානකම් ඒ අතර මැද කාලසීමාවේ පිින්වත්නී දැම්මේ ඉන්නේ. දැම්මී වෙනකොට ඉන්නේ ඒ ලෝකුබු නිරයේ. පිංවත්නී අටමහා නදකයෙන්. අවිචීමහා නරකාදයට එහලින් තමයි ලෝකුබු නිරේ තියෙන්න්නේ. දේවදත තෙරුන්වහන් සවිීචයට ගියා. ආනන්තරි පාපකර්ම කරපුූදවිය මානින්මත්තේ ආනන්තර පාපකර්මයට අනුව නරකේයට යනවා. අජාසත්තරත්තුමා නරකයට තමයි ගිය. අදතත් නරකේ දුක්වෙන්නවා. එවුනාට අජාසත්ත රත්තුමා දේවදත තෙරුන් වහන්සේට වඩා අර තිිකක් ඉහළ තැනක ඉන්නේ පින්දහම් කරමින් ධර්මය හැසෝනි හින්ද නමුත් ආනන්තර්පාපකර්මයට විපාකයන අන්නවඩුවම් වින්නව ලෝකබු නිරේ ඉඳමින් ඒ දුක් විඳින්නේ. අනාගතය හා විදිිත විශේසනමින් පින්වර්ටන ඒ පසේ බුද්ධත්තයට පත්වෙනවා. ඊළඟට අහලතියෙන පස්නේ තමයි අවසරෑ පින්වත් ස්මීන් වහන්සේ. යම්කිද ස්වාමීන් වහන්සේ නමක් ධර්මය විකෘතිී කරයි. එඒ ගිියන් ලෙස අනුකම්පාවෙන් අපි අන්න අයව දැනුවත් කරයි. නමුත් ගිහි අප නොදැනුවත්තම උන්වහන්සේ ඒ විකෘතිය කිරීම පසුව නිවැදිකරගෙන ඇත්නම්. අප තවදුරටත් උන්වහන්සේ ධර්මේ විකෘතිය කරනවායයි පැවසුවහෝත්. ගිහියන් ලෙස අපට අකුසා රැස්සේද. සාම ඉන්වහන්සේ ධර්ම විකෘතිය පෙන්වාදීමට ගි අපට සිවුරු දරා ශාසනයට පැමිණිය යුතු මද. බොෝධනෙක් බිස්සූන් වහන්සේලාගේ සීලේ ගැන සිතා. දීශනාවල විකෘතිී ඇතත් පෙන්වාදීමට බියවි. අකුසා රැස්සේය සිතා එලෙස බියවී යුතුයි නේදල් පින්වත් සාමින් වහන්සේ. අපහට කවුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා පින්වත් සාමීින් වහන්සේ නිදුක් නිදූගීවෙත්තා දීර්කාසේවා තෙදුවන් සරණයි කියලා. සත්තුරුස පින්ංවර්ත්නී. ම් ස්වාමීන් වහන්සේ දමක් ධර්මය විකෘතිකයනවා නම්සිව්නක් පිරිසටම අයිතිය තියෙනවා ඒක වැරැදිී කියලා කියන්න බිස්සුන් වහන්සේලාට විතරක් නෙමි. ගිියන් ලෙස ඔය ඇත්තන්ටත්ය අයිතිය තියෙනවා ඇයිඉතින් සිව්වනක් පිරිසට මඟපල් ලබන්න පුළුවන්නේ චිත්ත ගුහපැත්තුමා වගේ ඔබත් කතා කරන්න. ගිහියන් විදිහයට අනිත්තයව දැනුවත්කානයේ ස්වාමීන් වහන්සේ ඒක කියල දෙන්න. කරුණාවෙන් අෛතයෙන් ඇතින් නැතුව. එවුනාට ගිහි ඔබ නොදැනුවත්තම උන්වහන්සේ ඒ විකෘතිය කිරීම පසුව නිවැදි කරගෙන තියෙනවා නම්. උන්වහන්සේ තවදෝටත් ධර්මවිකෘතිය කරන කෙනෙක් කියලා තවසුවත් ගිහියන් විදිහට ඔබට අකුසාද ඇස්සර්මාද කලෙවත් අනිවාාරම ඔු ඕන කනෙත්ට වරදින්න පුළුවන්. අතීතයේත් එවැනි වැරදි ඕන තරං වෙලා ති අපට තිිපිටකේතුළ හම්ඹවෙනවානේ. එතකොට ඒවා නිවැදි කරගත් අට පස්ස නැත්තාන් නිවැරදි කෙව් අට පස නැත්තා නිවැරදිව කියයාාදුන් අට පස්සේ. ඒවා තවදුරුටත් පින්ගුවති වැදි කරන්නේ බවට පත්කෙන් නැහැ. දෙන් වර්තමානයහි මනමේ දැන් වර්තමානයේ සමාවදීමක්නය සමහර සාමීන් වහන්සර ළඟ සමහර ගිහි ඇයළඟ. ඔවුන් ලඟ තියෙන්නේ. යා ධර්ම විකෘතියක් කලා එලි මහන්ට ඇවිල්ල මහා පිරිසක් මැද සමාව ගන්න ඕන ජාතියෙන් සමාව ගන්න ඕන කියලා ඒ වගේ තත් ඒකට දාන් හදන්නවනේ. එක ලැච්චය කරන්න අපහසරපත්න කෝ කරුණාවකෝ මෛත්‍රය කෝ දයාව. කෝ ගුණ දරම කෝල් තිපිටකේ තුළතියෙන ධර්මය අනුන්ට කියනවා නම් ඔවුන්තලකෝ ඒ දම. ඔය දරදඩුකම්මක ඇදද. පිංුවත්නී ඒක දරදඩුකමක්. එක දඩක් බරකමක්. ඒ ශාසනයටල කුහානියා. කවරු හරි කෙනෙක් අතින් ධර්මය විකෘති උනාාන ඒක නිවැර දිකරන්න ඕන. දැම් බලන්නකො ඒ පින්වතුන් අපි පිටදිවේ සිරිදාාම්ම හිමියන්ගේ ධර්මවිකෘතිී ගෙන කතා කලානෙ. ඒ පින්ව ස්වාමින්න් වහන්සේ යම්හයකින් ධර්මවිකෘති ඔක්කෝම නිවැර දිකරගෙන ඇනෑ නිවනෑ නිවැදි දහම් මෙහෙමය කෙලකි ඔබ හිත්නවාද අපි කියා අපි කියයි කියලා ඔහොම නෙවේ ප්‍රසිද්ධ ප්‍රකාසයක් කරන්න ඕන එහෙම හරිදේ කියන්න ඕනි ජාතයන් සමාවගන්න ඕන සංගරත්මයෙන් සමාවගන්න ඕන මෙහෙම කියලා අප කියයි කර හිත්නවද. නය අපි ඒසාමිනාහස පිළි ගන්නවා. වැඩම කරන්න සාමින් හස කියලා. තව වගේ ධර්මි විකෘතිීන් කරනය ගොඩක් කින්නවනේ. අපි ඒ අයට කවුුණාවෙන් දෑත දික්කරනව අතීතා දර්ශයන් ගන්නවා. මෙතැම් පටන් ධර්ම යකෘතිීන් කරන්න කරගන්න ඇතුව තමන්ගේ දලෝ හාපට සරස ගන්න කියලා. එකනෙ එක ගලපල පෙන්නල දෙනවා. උන්වහන්සේට සුවසේ කුසර රැස්කරගන්න අවස්ථාව දෙනවා. අතීතයේ ධර්ම විකෘතියක් සිද්ධ වඋනානං ඒ සිද්ධ වුණු ධර්ම විකෘතිය නිව ඇදි කරලා. ඒ සමාජගත කරන වගේම ඒ අඒ ධර්ම විකෘතිය යම් නොවැතැහීමක් හිද හෝ යම් කිසි වරදවාගත් යම් කානාවක් කින්දා හෝ හරියට ඉගෙන ගාන්න බැරුවුණ හින්දා හෝ ඒ විදිහයට විකෘතියක් සිද්ධ උනාන අපි පිංවුවත්නී විකෘතියඋනු සාමින් වහන්සේට කුමනොහෝ කුසලයක් මතුකරගන්න අස්ලුම් අගත් තරංවත් ඉඩක්තිය නොර කියලා බලමින් අ දේවදත්ත සාමින් වහන්සේ ව භාගිවතුන් වහස දේශනා කළ කවුණනුව. උපරිම කල්්‍යාන මිත්වත්තිී දෑත දික්කරනවා. ඉති ගූටවට මි්‍ය අදෘෂ්ටිකාගම්වලීනකට්ටිය දරමීත ගන්න මොනතරන් කැක කිරීමක් අපට කරන්න වෙනවාද කරන්න. ඉතිින් ශාසනය තුළ ඉබ්බරණාාව වැදි විදියට ගත්ත කෙනෙක්ව නිවැදි කල්ල ගන්න ඇයි අපිට බැරි කවුණාම යිති හදාගන්න. උගන්නන දහමකෝ පිළිපදින්නේ පයකෝ කරුණාවකෝ මෛත්‍රයකෝ දයාව. කෝ මනුස්සකංවත් අඩුම තරමේ. කෝ බිස්සූත්තයට ආවේනික වෝ ආවේෙනකෝ පිම්බඳ ගති ගුණටික. පිංවත්නි ඒ අතරමතාවයා ඒසා නොමග කියන අග්‍යාය නොමග ගියා කලා හංවඩුග ගහ පින්වත්මි ඒ ඇත්තන්ට වදදීම ඉදිහැර කිරීම නෙම එකරන්නු ඒකරන්න එපා ඔ ඇත්තු. ඔය ඇත්තො ඒ ධර්ම විකෘතියක් සිදිවෙලා තිබ්බානං ඒක නිවැදිකරගන්න කවුුණු කියල් දෙන්න. අද කාල ඔය විදිහටරි දීනක ගැන සතුටුුවවෙන්න ඕන. මොකද ස්වාමිහන්සේලා අතර මේ තියෙන කැපිලි කෙටිලි ගැටලු පස්සන ගුඩාක් පින්ගුවති තියනෙම නිකායිබේදාදී කවුණු හින්දා. සංඝරත්නය සමය කරගන්න ඕන. සමගිකරන්නට බැරිවෙලා යනවා අර අතීතය මොනහරියම් කිසි ධර්මය කෝතියක් වුණනාා නම් ඒවාට එළවෙලවා ගහන්න ගියෝතින්. එළවෙලවා පහර දෙන්න ගියෝතින්. එළවෙලවා හිදිහැර කරන්න ගියෝත් කිසි දින සංඝයාගේ සමගයක් බලාපොරොත් වෙන්න බැහැ. අවිනේ ආදී විදිහට පින්වදි දෝසා රෝපනනාආදිය කරාද්ද භාගිවතුන් වහන්සේ දේශනා කළ විදිහට සංගරාත්නය සමග උදෙසා කටයුතු කරන්න ඕන බොරුවට සමඟවෙන සමඟිවෙන්න කියලා බොරුවට කියලා මිනිස්සුම නොමගේ අවන්න ඇතුව හැබෑවටම සමග තුළ පිහිටවන්නට ඕන සෙනඟ සංගරාත්නය සමගීත ගන්නට ඕන සමගී තත්වයට පත්කර ගන්න නම් නුවනී යුක්තව කළ යුතුදේ කිව යුතුදේ දැනගෙන කටයුතු කරන්නට ඕන මේවට පින්ංුවත්ය අවශ්‍ය කන ප්‍රයෝග කියාකාරකන් කරන්නට ඕන. එවගේම ධර්ම විකෘතියෙන් පෙන්වාදීමට ගිහි අප සිවුරු දරා ශාසනයට පැමිණ යුතුමද යි පංවත ඇත්තු වරුදරගෙන ශසස්නතයෙන්නේෙ ඔබට ටයිතියත් තියෙනවානේ. ඔය හැත්තු ඇවිල්ල ගිහි උපාසක උපාසකාවන්නේ. මේ ලංකාය බලන්නොක එක්තරා කාලයක උපසම්පදාව නැත්තටම නැතිව වුණානේ. උපසම්පදා බිස්වූන් හිටියාද? පන්සල්ර්ටික දැක්ගෙන පන්සල්වට අධිපතිකංකරයගෙන දරමුණු පුරන් රැකබලාගෙන හිටිය ඒ ගිහි පිරිසව හැඳුවා වෙනත් අලුත් නමකින්. භාගිවතුන් වහන්සේ භාගිවතුන් වහන්සේ විසින් දැමූ නමක් නෙමෙයිය. භාගිවතුන් වහන්සේ විසින් දේශනා කරපු නමක් නෙමේය. නමුත් පිංුවත්නි ගනින් වහන්සේලා කළ නමක් උත්තාවනේ. ඉතින් ඒ ඇත්තු ලඟු මහනුප සම්පදාාතිබෙනෑනේ. ගිහි පිරිසත් නෑ. ගිහින්හා සමානයින ගිහි ජීවිතමන ගෙව්වේ. එතට ගිහි පින්වතුන් නෙමේද ගුරදහම දැක්ක නාව. උපසම්පදා නැතුනාට පස්සේ ඒ ගිහි පින්වතුන්නෙමයිද ලංකාවෙන් පිටරට ගිහිල්ල බුරුමේෙන් තායිලාන්තයේ නවත උපසම්පදාවාරගෙන නාවේ. එකට ගිහි ඔය ඇත්තන්ට සිවුරු දරාගෙනන්න කියනකොට දැංවාර්තමානයේ බිස්සුන් වහන්සල විදිහට වැඩයින් ඒසාවාමින් වහන්සේලාටම උපසම්පදදා ලබාදනෙකට ගිහ ඇනීමේදීක කොටේ නැතවුණු වෙලාඇම කස්ථානය ගත්තේ. බිස්ු ිස්සුනි උපාසක උපාසිකාගෙන සිව්ුවනක් පිරිසටම අයිති පින්වත්නය සිව්ුවන පිරිස මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ බිස්සවූන් වහන්සේලාට කළ හැකි කොඩස සීමා සහිතයි ඒකට හේතුව පටු අරමුණුසාහ ජනප්‍යාත්්‍යන් සහත්. විවිධාකාර අරමුණුවසේ කටයුතු කරන හින්දත් නොපෙනන කුමන්තන රාසියක් මේ පසු පස්සේ තියෙනෙහින්ද, බිස්සූන් වහන්සේලා ඉන්්‍ය සුදුපමාණයක් කරන්නත් අමාරමේදේ ගිහි ඇත්තන්ග සහයෝගේ අත්‍ය අවස්්‍යමයි සංගරාත්නය සමගිකරගත යුතුයි. සේලු සංගරාත්නය සමගිකරගත යුතුයි යම්කිසි ධර්මවිනය විරෝධී කානාවක් උනානං ඒකට අවස්්‍ය කියාමාර් ගන්න ඕන දඹදනි කතිකාවතය තියෙන වගේ අර විනේ කරමයට ඕන කන හතුර නමක් වෙනුවට අටනමක් පත් කර ගත්ත වගේ. විශ්වාසයේ නතිබනු හරි පස්සනයක් තියනවන්න මේ අතර මී ප සම්බදාදී නැති වෙන්න පුළුවන් කියලා පිරිස වැඩි කළ සකස් කරලා හරි පිංවර්ත්නී අවශ්‍ය කියා මාර්ග ගන්න ඕන එතකොට ශාසනයේ බොහෝ කාලයක් පවති වී. ඉතින්දි පින්වුවති ඔබ බිය වෙන්න එපාකොයි වෙලාවකවත් ඔය ඇත්තු පින් ලැස්කර ගැනීමක් කරන්නේ සම්බුදු. වචචනයේ සුරසිත කර ගැනීමත් සංගරාත්නය සමයි කර ගැනීමත් සමඟ සංගාත්නයේ බබලවන්නට කටයුතු කර ගැනීමත් ශාසනයේ කිරස්ථායිකරන්නට කටයුතු කර ගැනීමත් අතිසීම වටිනවා ඉනිසා ගිහි පින්ංවතුන්ගේ කියා කාරීතය වර්තමානයට අත්‍යවස්සයි. සත්පුරුස පිංවත්ී ඊළඟට අහලතින ප්‍රශ්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ. මම එක පාසලෙක ගොඩ නැගිල්ලක හා තාප්පයක සතුන්මගින් පැළවීතිබුණු කුඩා බෝපල කීපයක් ගලවා, මාගේ මිතුරෙකුට ඔහුගේ ගෙදර බුදුන්වන්න ස්ථානයේ බොන්සායිකට තබා ගැනීමට ලබා දුන්නා. එම පැළවලින් සියල්ල රූපනය නොවිනි. මෙසේ බෝ පැල බොන්සායකට වන්දනාකිරීම වරද්ද සාමීින් වහන්සේ. මේ ලෝහිතූපාධිකා අනන්තරය පාපකරමයට සමානද. එසේ යම්කිසි පාපයක් මහට සිදු උනි නම් ඒ කමාකර ගැනීමට පින්කමකුත් ඔබවහන්සේ පහදා දෙන සේක්වා ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස පාර්ථනා කරමි කියලා සත්පුරුස පිංවර්ත්න භාගිවතුන් වහන්සේගේ සාරීරික පාරිභෝයක උද්දේසික කියන තිවිද චෛත්‍යස්ථාන වලින් බෝධීන් වහන්සේ පරිභෝයක චෛත්‍යන් වහන්ේ නම. භාගිවිතුන් වහන්සේ අරමුණු කරගෙනමයි අපි බෝධීන් වහන්සේට වන්දනා කරන්නේ. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි. මෙතනදී බොන්සයි වගේ කියාකාරකන් කරන්න නොයාසිතීම හොදැ බෝධීන් වහන්සේලා සමඟ. ඒකරට වෙනත් කස්සිෙහෙම ගන්නට පුළුවන් බෝධීන් වහන්සේලා සමඟ එවැනි කානා කරන්න පය ඔබේ චේතනවලටට ගැට්ලුවක් වෙනවාැ වඩා සුදු සුදේ තමයි. බුදුලජාණන් වහන්සේ සමාකරවාගන්න ධර්මරාත්නය සංගරාත්නය සමාකරවාගන්න තිවිධරාත්ය සමාකරවාගෙන හිතින් ඔය තත්ය අමතැක් කලදාන්න ඒවාගේ බෝධීන් වහන්සේලාට පුද පූජාදිය පවත්තමින් පින් රැස් කරගන්න ඔය සිදිවීමම් හිතින් බැහැර කලදාන්න. ඒ ඔට ලොහිතු උපාධකා ආනන්තරි පාපකරමයක් වෙන්න හැ. ඔබට ඒ ගැටලුවක්ගන්නේ ඔබගේ හිත කුසලීම පිවුණුෂ්ට සංචිත සන්තටියයක් නිසා. පින්වර්නී ඔවැනි කාණාවලිමින්ම අත්තට ඇහත් වෙලා සිටීමයි සුදුසූ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියෙන පස්්නේ තමයි සම්මා සම්බුදු සාණය පින්වස් සමින් වහන්සේට නමස්කාර කරමින්. සම්්‍ය ප්‍රයෝගී ගැන පැහැදිලි කර්දනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාරි සත්‍ය අවබෝධවීම පින්සම හිීත්වීවා පාතනා කරමි කියලා. සම්යයක් පයෝගයේ කියන එක ප්‍රයෝගයේ කියන පිංවර්ත්න ඒ සඳහාකරණය යම්කිසි උපක්‍රමයක් යම්කිසි කියා අමාර්ගයක්. දැන් ප්‍රයෝගයේ කිව්වහම පිංවර්ත්නි අපිට ප්‍රයෝගයේ සම්පත්තියක් වෙනවා. එතමයි දන්දීම යහපත් උපක්‍රමයක් අනාගතිය ආවිස ලබන්නට. සේරැකීම යහපත් උපක්‍රමයක් ආයකරම වචීකරම් පැත්තිෙන් අනාගතය යහපත් පචිපල් ලබන්නට ඒවාගේ, භාවනාකිරීම යහපත් උපක්‍රමයක් අනාගතයේදී ප්‍රබල කුසල සන්තානයක් පපල මගපල් ලැබී හැකි හිතු සම්පත් දියුණු තියුණු වෙන්නට මේ වගේ පින්ුවත්න පයෝගේ සම්පත්තියක් එනවා. එතකොට සම්යක් පයෝගී කිව්හාම යහපත් පරමාතයංකරන උපක්‍රම. එතකොට යහපත් පරමාතයංකන දානාදී කානාතමයි සම්යක් පයෝග කියන්නේ. සමාරුම් ර්තමානයේ සම්යක් ප්‍රයෝග කෙළෙහිත්ලා බුරුකීම් කරනවා සොලකංකිදරීම් කරන නෑමන් මේ ප්‍රයෝගයක් කළී කළේ කියලා කියනවා. පින්වත්ී ප්‍රයෝගයේ සම්පත්තියක් වෙනවා. ප්‍රයෝගයේ සම්පත්තියක් වෙන්නේ යහපත් මේ අරමුණකින් යුක්තව අනාගත නාම්රූප ධර්මයන්ගේ යහපත සල කළ ප්‍රයෝජනවත් උප ක්‍රමාදිය විදිහට දන්සීන් සේදැකීමදී දසපාරමි උපාරමිතී පාරමී පරමත්ත පාරමිතාදී. ආනා සම්පූර්ණ කර ගැනීමෙන් ප්‍රයෝගී සම්පත්තිය සම්යපයෝගීන් කටයුතු කරන්න. අහලති නීළඟ ප්‍රස්්නේ පිින්වස් සාමින් වහන්සේ අෂ්ට සමාපත්තිය විස්තරකරදින සේක්වා ඒ ලබන්නේ කෙසේද ආර්ෂ්ඨායක මාර්ගී සාමාන්ජීවිතයේ නේද කියලා. පිංවරත්න අෂ්ට සමාපත්තිය කියල කියන ප්‍රමමාධ්‍යාන් ෘති අධ්‍යාන් තුති අධ්‍යාන චතුත් අධ්‍යාන ට පස ඊළඟට ආකාසානංජායත වි්්‍යානං ජයනාකිංචංඥායන නිව සංඥානා සංඥායනයට දමක් මෙතනති පිංවර්ත්නී ධ්‍යානම තමයි සමාපත්ති කියන නමින් හඳුන් වන්නේ. එතකොට අස්ට සමාපත්තිය ඒ විදිහත දම තීරුම් ගන්නට ඕනේ ඒ ලබන්නට අනිවාරයම කාමගූතය එතර වෙන්නට ඕනේ පුතක්ජනගූතිය අරපනාාචිත්වීත උපදවාගන්නට ඕන ඒකදන්න පරිකරම නිමි දගානමති පතිබාග නිමති ආදිය පහ කරගෙන. පැමිණන්නට ඕන පින්වර්ත්නි උපචාර සමාධියයෙන්ුත් අරපනාවලට එන්නට ඕනේ. ඊට පස්සේ ප්‍රතමධ්‍යාන් දෘති අධ්‍යානාදය උපදවාගෙන අරූපී ධ්‍යාන හතරත් උපදවාගෙන අස සමාපත්ති ලාබියෙක් වෙන්නට ඕන. ආර්්‍යස්ථායක මාර්ගයේ සාමාන ජීවිතයේ නේද කියලා ඇහවොත් පින්වර්නී ආදස්ථායික මාර්ගයේ කියන්නේ. සම්මාධීයට සම්මා සංකාප සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසල සම්මා සමාධි කියන එකයි. එතකොට අස්ට සමාපත්තිි කියයන ්‍යාන අටට ආර්්‍යස්ථානික මාර්ගීක මත්‍යයෙන්පතිිපදාට බණුගමනය කරන්නඕ එකට මීද්ික දෙකක්. සත්පුරුස සිංගුවත්න ඊළඟට හලතියෙන ප්‍රශ්නේ අවසරෑ පින්වස් සාමින් වහන්ස. මා අවුද විසිතතුනක තරුණයක. මැතකදී තොරතුරු සං්‍යීතනයේදී සමාච මාධ්‍යතා ඉතා බලවත්. එහෙත් එහි නිතරම අසන්නය දකින්න ලැබෙන දේශපාලන වගේ මාර්තුකාවල අඩංගු චායාරූප. වීඩියෝ වගේ දීවල්ලලි මාගේහිතයේ තවත් කෙනෙක් ගැන වෛදයකෝ දේවන සිති විලි හටගන්නවා. ධර්මී ගැන මිනිහහි කරලා මේ සිතිවිලි මඩ පවත්වන්නට උත්සාහ කරක්. එය දීදික කාලීනය පවත්තා ගැනීමට අපහස වී ඇත. මට සිත පාලණය කළ ගැනීමට නොහැකිනම්. මා සමාජ මාධ්‍ය වගේ දේවල්වලින් අයිමීමද කළ යුත්ත අවසරයි. මේ ඔබහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි කියලා. කවුණාවන්ත ගුණබර පිින්වර්ත්නී. ඔය ඔබය සත්පුරු සයිනට සමාජමාධ්‍ය බොහෝ වෙලාවට අසත්පුරු සඇසුරක් වෙනවා. මෙතන වෙලාතියෙන්නේ සමාජමාර්්‍යය පාපී මිතු සේවනයක් වීම. කල්්‍යයා නිමිත සේවනයක් කරගන්න පුළුවන් සමාජමාධ්‍යචාලා තියනවා. එතනදඒ කල්්‍යයානිමිත සේවනයක් කරගත හැකි අයත් සමගම ඇසුර පවත් අන්න පුළුවන්න්නන් ඒ දෙලෝටම යහපතක් කර ගන්නට පුළුවන්කම ලැබේවි. නමුස් කවුණාවන්ත ගුණබරසත් තුළස පින්වත්න ඇම වගේ දකිනකොට පීනකොට වෛරකෝදාදී ඇතිවෙනවානන්ගේ ඔබේ අනාගතනාම රූපවට ගොහොම නරකත්මේ දෙයක් වනහින්දා ඔය පින්වතුම් එහිංවන හානිය වලක්වා ගන්නට පින්ුවත්න එ ඇත සිටීම වඩා සුදුසේ පුළුවන්න්නං සමාජමාත ජාල තුළ එවැනි දේවල් නොපිරෙන යහපත් කියා මාර්ගයක කල්්‍යාන මිත්‍රයුත් එක් ඉත්න්න එක ගුඩාක් වටිනවා කල්්‍යයාන මිත සේවනය ලබන්න පුළුවන් හින්ද අරවගේ දේවල් තමන්ට නොදකින විදිහ ඒවා සම්පූර්ණය වසාදාල ඒවට සම්බන්ධ නොවන විදිහයට කියා මාර් ගන්න පුළුවන්නන් හොඳයි. නමුත් ඔබට ඔබෝ පාලනයකද ගන්න බයිනා ඇසුරින් සම්පූර්ය මිදී සිටීමයි. වදාසදුසු අනාගතියහපතු දෙසා. ඊළඟට හලතියන පස්නේ අෂ්ට සමාපත්්‍යය අරූපද්‍යානලාබීන්ට ලැබින් ඇැත්තේ ඇයි කියලා. පිංවත්න අස්්ට සමාපත්්‍යය කියන්නේ ප්‍රතමාත්‍යානයේ දුති අත්‍යානයේ තුති අත්‍යානයේ චතුත් අධ්‍යානයකෙන් රූපාාවචර ද්‍යාන හතරත්. ඒවාගේම ආකාසානන් චායතනය වි්ඥාණන් චායත්නය ආකිංචං්ඥායනය නිවස්ඥා නාසං්ඥායත්නය කියන ඒ එතකොටට ධ්‍යානවලටම තමයි සමාපත්ති කියන නාමේ කියන්නේ. එකක ධ්‍යහ අරූපාාවචර ධ්‍යානහතර ආකාසානාංචාය විඤ්‍යාංචායත්නාදී.ය අරූපාචර ධ්‍යානහතරයි, රූපාාවචර ධ්‍යනහතරයි මේව තමයි අෂ්ට සමාපත්ති කෙල කියන්නේ අරූපී ධ්‍යානරාබීන්ට ලැබින් ඇත්තිකෙ ලැවුත් පින්වනි අරූපී ධ්‍යානරාබීන්ගේ අරූපාවච ්‍යානහතරම අස්ට සමාපත්ති වෙනවා. අස්ට සමාපත්තියයි ආර්ය අස්ථායික මාර්ගයයි දෙකක්. අස්ට සමාපත්තිය කියන්නේ රූපාාවචර ධ්‍යනහතරය, අරූපාාවචර ධ්‍යානහතරයි. ඒවාගේම් අස්ම ආර්ය අස්ථායික මාර්ගී කියල කියන්නේ පිංවර්නී සීල සමාධි ප්‍රඥා කියෙන ස්කන්දතුන්ට බේත්නෙ සම්මාධී්‍යි සංකපවාචා කම්මාන්තා ජීවායාම සති සමාධි කියල කියන ඒ සුන්දර පතිපදාවයිය. ඊළඟට හලතියන පස්්නය පින්වා සාමින්න් වහන්සට නමස්කාරවීවා. පුනරුපපත්තියේ ඇතිවන්නේ කෙසේද කියයා පැහැදිලික දෙෙන සේකවා. තෙරුවන්සානය පින්වත් සාමීන් වහන්සේට කියලා. සත්පුලස පින්ංවර්නයේ පුනරූපත්වයේ කියනවචනයට වඩාසූසු පුනර් භවය කියනයක. මොකද හිතියකිෙනගේ නැවතූපතක් ව නැති හින්දාමී චිත්ත චයිල්සිකර. ධර්මයෝ පින්වුවනී ඇතුව නැතුව යන පරම්පරාමී රූප දරමත් ඇතුව නැතුව යන පරම්පරායම් කෙනෙක් මෑන් මරණනාසන්න වෙලාවට ඒකනාගේ ගරුකාසන්න ආචින්න කටත්තා කරම අනුව කරම කරමණීමති ගත්නිමිති කියේන අරමුණවලින් එකක් කරගෙන මානාසාන්න චිත්තවීතයේ ජවනයන්ට ලැබෙන විපාක විඤ්ඥානය ඒ ජවනයන්ගින් පස්සේ තදාරම්මන බවංගාදී ඇතිව නැතුවහෝ. පිින්වත්නී චුති එම් පස්සේ පතිසන්ධි විඤ්ඥානයක් විදිහයට පහල වෙනවා. ඒ පතිසන්දි විඤ්ඥානයේ ඒත්නා සංඥා සංකාර විඤ්ඥානයන් තියෙනවා. ඒ රූපයක් අනිවාරෙන් එතන වස්තු දසය කාය දසක භාවදසක විදිහත් ලැබෙනවා. මේ තමයි නැවත බවේ හට ගැනීම ඒක අන්ඩජ විදියට බිත්තර වලින් වෙන්න පුළුවන්. ජලාබුජ විදියට ගරභාසීමවෙන්න පුළුවන්. හංසේජ විදර කුුණිබියුන්ට එත්්බින් කානු පල්ලිවෙන්න පුළුවන් ඕප පාතික විදිට ඉබීම වෙන්න පුළුවන්. ඊළඟට හලතියන පස්නේ අවසරෑ පින්ව සාමින් වහන්සේ, කැඩුණු බුදුපිළිම වහන්සේලාට කුමක් කළ යුතුද. මා සාතිබෙනවා උොපයගෙන තැනක වල්ලන්න කියා. එහම නොහැකිනම් කුමක් කළ යුතුද. අනුකම්පාවෙන් පහතාදන සේකවා ඔබහන්සේ ඇතුළු මහා සංගරාත්නීයට නමස් කාරවීවා කියලා. හනාවන්ත ගුණබර පින්වර්ත්නී කඩනුක් බුදු පිළිම කිසිම හේතුවක් මත බෝධීන් වහන්සේලාළඟ හෙමනන් ගිහින් තැන්පත් කරන්න පා. එතකොට බුදුන් වදින්නේ එ සත්පුරුසයන්ගේ හිත් එයින් දූෂනය වෙන කොට ඔබට සාපකනවා සත්පුරසෙහිත් කිලිටි කිරීම අකුසලයකුත් ඔබට අයිති වෙන බොහෝදන අපහසෝට පත්වෙනවා දරුවන්ට පෑගෙනවා හිස්. ඒවාගේඒ ඒ කැඩනුබිින්ූ බුද්පතිමා වහන්සේලාගේ කොටස් තැන්තැංවල වැත්නකොට බොහෝ සැදැහැතියන්ට පෑගිලා සද්ධාව නැත්වීම දී කව්නෝඩ හේතුවක් වෙනවා. එල්සා කුමුණ හේතුවර්නි සාවත්. බෝධීන් වහන්සේලාලාගේෙම ගින් තැන්පත්කාන්න එපක් කළ යුතු හොඳමදී තමයි නොපෑගෙන තැනක, බුද්ධපතිමා වහන්සේලා චාරිීත්්‍රතික සිද්ධ කරලා පිින්වත්නී භූමිතාානය කරන එක. එතොට පසට කාලයක් කැනකොට එක තිවෙනවා. අතීති කලිත් එහම ඒ තමයි කළයුතු නිවැර දිමක්‍රමය සාමාන්‍ය භූමිධානයක් කරන චාර්ීතවාීතහා සමාන කටයුතුත්තෙක්ක පිින්වනී බොහෝම සද්ධාවෙන් යුක්තව සිල් සමාධන් වෙලා දිවන්ට තාධාර්නා කළ මළ පහං ආදිය පූජා කරලා සුදු මෙවැලීම් වලක් කාරල්ල. ඒ සුදු වැලි අතුරලා සුදුර එද්දක් කරලා ඒවඩින් බුද්ධ ප්‍රතිමාවාද තැන්පත් කළ මයිල් පහන්ස සුවන්ඳම් වාදයා තැම්පත් කරලා ඇය වන්ද නාමාන කරලා දෙවියන්ට ඥාතීන්ට පින්දිල මෙිතෙක් කාලයක් ඔබට පින්කරගන්නට භාගවතුන් වහන්සේගේ අනුරුව උපකාරුණුයි විදිහ ගැන කළේ ගුණා සලකමින් එය සිහිපත් කරමින් ඥාතීන්ට දෙවියන්ද පින්ද්‍ර නිවණන්මා අරමුණු කරගෙන පින්වත්නී භූ මිධාන කටයට සිදු කරන්නේ. ඊළඟට හලතියන පස්නය තමයි අවසරෑ ස්මීන් වහන්සේ. මම මේ අවුරුද්ධේ උසස් පල විභාගේට මහුණදීමට ඉන්න ළමෙක්. මට ආනන්තරිය පාපකරම ගැන ගැටලුවත් පවතිනවා. බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ කතාකුත්තල තියෙන ආනන්තරිය පාපකරම ගැන තියෙන ලිපිවිස්තර කියවූහම. නැවතේම තොන්තුරු මතකයට නැගෙනකොට අකුසා සිතිවිල්ලක් අපගේ සිතෙයි හටගන්නේ නම්. මනවකරමයක් විදිහට අපටත් එම ආනන්තරය අකුසල කරම පිළිනවාද. දැල් ලෙස මාන්සික පීඩට පත්ව සිටිමි කවුණාවෙන් පහදා දෙන මැනැවි. පින්වතිී ඔය ඇත්තන්ට ආනන්තරය අකුසල කරමයක් වන්නේ නැහැ. නමුත් ඔය ඇත්තන්ට අකුසල කර්මවාගේයක් රැස්සෙනවා. ඒකට හේතුව තමයි අරවත්තයක ඔබේචිත සන්තදිය තුළ දේසය ආදී ධර්ම යෙත්නහින්දා. වැනි ජනයා ඒත්නකට එවැනි ජවනයාන්ට විපාකයගන අගතී ලැබෙන හින්ද හිත සත්්‍ය මත්කරගන්න හිත කුස්සලේ පි හිටවා ගන්න සද්ධාදී ඉන්දීය ධර්මයු දියුණු තිියුණු තත්වයට පත්කරගන්නට කටයහිතු කරන්නට වග බලාගන්නට ඕනේ මොන හීතුවක් නිසාවත් අතීත අකුස කරමයක් කොබී වර්තමාල කුසල බවට පත්කර ගන්නේ පානන් තරපාප කරමයක් වෙන්න. කායකන වචී කර්මාදිය නොවනාට මනව කරම විදිහට යම් යම් අකුසාසිත් ඇතිවනිසා එයත් ඇත නොවන ආකාරයට බො වග බලාගන්නට කටයුතු කරගති යුතුයි. සත්පුරුස පින්වත්නී ඒ ආකාරයට අදට නියමිට ප්‍ර්නටකින් අවසං වෙනවා. ඔය සත්පුරුස් අදත් පුරා හෝරා දෙක්කක කාලයක් උතුම් ධර්මස්වනය කලා ඔබේ දහම් ගැටලුවට පිල්ටූ ලබා ගත්තා. පන පිංවන්ත අපේ අපරැක පඥාසර පොඩි හාමුදුුවම වෙනවියෙන් අති විශාල විස කරන කටයුතු කරනව තනයම පොඩි හාමුදුුවන් වහන්සේගේ නමීමියගේ සිලු ඥාතීන්ට ජැල මැතුුම් මැති නිිය සහ කාර්මන්දලන හැම දෙනාගේ නමී මියගී ඥාතීන්ට සිරුනෑ දැන්ට ඔබ නමීමියගේ ඥාතීන්ට කාන්තයම මී පින් අනමෝතන් වී වායයිකල සත්නා දෙයක් පවතන්න දවුරු මී පින් අනුමෝදං කර ගනිත්වා එකක්ල සාතනාධයක් පාතන්න නිවන් දකින්නට මී පින් හිවීවා එකක්ල සාත්නාධයක් පාතන්න ඔබට අයි අප අසිුරවාද කරන්නේ අභිවාදන සීලෙස් නිච්චන් වද්දාාප්‍රචායනෝ චත්තාාරූ දම්මා වර්ධන්ති ආයුුවන් වෝ සුකම්බලන් ආයුරාරූග සම්පාත්ති සග සම්පත්ති මේ වචේ අතුූනි බාන සම්පාත්ති මිනාතිී සමිච්චතු හැම දෙනාටම තිරුවන් සරණයි